ஐயா பியார் அந்த இடத்துல பார்க்கணும்னே இது නැයි හැම දිනාටම තිරුවන් සරණයි අද 2021 වර්ෂයේ අප්‍රේල් මාසයේ 19 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:30ට ආරම්භ වන අභිධර්ම සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ අපි මාතිකා ධර්ම තමයි සඳුදා දිනවල කරන්නේ අපි පළමුවෙන්ම තිරුවන් නමස්කාර කරලා වැඩසටහන ආරම්භ කරමු नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स विचित्त मति गंभीर मनंत नय मंदितं पठानं सम्मसंतस्स विमलामित बुद्धिया यस्स देहानिखमिंसु सुभाचप्पन्न रंसियो नीलपीता सेता मंजिता च पभस्सरा तं लोकनाथं सुगतं धम्मं च चिदसेवितं संघं निरंगनं सिद्धं नमामि शिरसादरं साधु 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 හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි මම කියන දේ අහනවා කියලා හිතන අපේ සමට ඒ වගේම මංගල මහත්මයා රෙකෝඩ් වෙනවා නේද රෙකෝඩින්ග් කියනවා ඔබ කියන දේ අහනවා හොඳයි 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 අද අපිට තියෙන්නේ ප්‍රීති ත්‍රිකය අපි අවසාන වශයෙන් කරේ 6 වෙනි ත්‍රිකය වෙච්ච විතරක ත්‍රිකය අපිට මංගල සර් පැහැදිලි කරලා දුන්නා ඒක අද අපිට ඊදිලා තියෙන්නේ ප්‍රීති ත්‍රිකය අපි බැලුවම මේ ධම්මසංගණී ප්‍රකරණේ අපි ධම්මාතිකා යටතේ එන හත්වෙනි ත්‍රිකය තමයි ප්‍රීති ත්‍රිකය කියලා කියන්නේ. එතකොට මෙන්න මුලින් අපිට පුරුදු පරිදි සඳහන් වෙනවා මෙන්න මේ පද තුනක් ත්‍රිකයක් කියන පද තුනක්නේ. එතකොට මේකේ පද තුන තමයි පීති සහගතා ධම්මා, සුඛ සහගතා ධම්මා, උපේක්ඛා සහගතා ධම්මා. එතකොට මේක ප්‍රීති සහගත ධර්මයෝය සුඛ සහගත ධර්මයෝය උපේක්ඛා සහගත ධර්මයෝය එතකොට අපිට පුරුදු පරිදි අපි දන්නා මේ 1007 කියලා අංකකින් අපිට පැහැදිලි කරන්නේ නික්කේපකාණ්ඩේ 1401 කියලා කතා කියන්නේ ධම්මසංගණී ප්‍රකරණේ අට කතා කාණ්ඩේ ඒ ආකාරයෙන් තමයි මේ අංක යොදලා තියෙන්නේ හොඳයි අපි බලමු අභිධර්ම භාවනා පොතේ පිටු අංක 75 76 කොටසේ අපිට මෙන්න මේ විදිහට මේකේ අර්ථ විග්‍රහයක් දීලා තියෙනවා මොනවද මේ පීති සහගත ධම්මා කියලා කියන්නේ කියලා එතකොට මෙතෙන්දි කියනවා මේ ඉෂ්ඨ ආරම්මනේහි පිනායාම ලක්ෂණ කොට ඇත්තා වූ ප්‍රීතිය සමග ඒකෝත්පාදී භාවයෙන් මිශ්‍ර වූ නිස්සත්ත්‍ නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය ඇත්තා කියලා. එතකොට පීති සහගත ධර්ම කියලා කියන්නේ යම් කිසි ඉෂ්ට වූ ආරම්මණයක් හම්බුනහම ග්‍රහණය කරනකොට නැතේ ඒ අරමුණ ඉෂ්ට අරමුණයක් අරබයා යම් කිසි සිතක් පහළ වෙනකොට අන්න ඒ සිතේ ඇති වෙන ඒ සිතත් එක්ක එකට හට ගන්න ප්‍රීතිය කියන එක තමයි. ඒ ප්‍රීතිය කියලා කියන්නේ මේ පිනායාම ලක්ෂණ කරලා දිනවා කියලා කියන්නේ. එතකොට අපි දැන් දැනගන්න ඕනේ මේ අර සෝමනස්ස ගතිය නැත්නම් සුඛසහගතිය කියන එක නෙමෙයි මෙතන මේ ප්‍රීතිය කියන එක තමයි මතු කරලා පෙන්නලා තියෙන්නේ. ඒකෝට පිනායාම ගතිය. ඊළඟට සුඛසහගත ධම්ම. දැන් මෙතන හොඳට බලන්න මේ ත්‍රිකයේ මූලික වශයෙන්ම වෙනස් කරලා පෙන්නනවා අපිට ප්‍රීතිය කියන්නේ මොකද්ද සුඛය කියන්නේ මොකද්ද කියලා වෙනම පෙන්නනවා. ඒකෝට දෙවනි පදේ තමයි සුඛසහගත ධම්ම. සුඛසහගත ධම්ම කියන්නේ ඉෂ්ඨාරම්මන රස අනුභවන ලක්ෂණ ඕ දැන් කලින් එකේදී පිනායාම ලක්ෂණය කරලා ප්‍රීතිය කියනකොට දැන්
සුඛ සහගත ධම්මා කියනකොට එතන ඉෂ්ඨ ආරම්මණයමයි ආරම්මණය ඉෂ්ඨයි හැබැයි ඒකේ රස අනුභවණය කරන ලක්ෂණය වෙච්ච සුඛ වේදනාව එක එක එකට උපන් ධර්ම තමයි ඒක තමයි සුඛ සහගත ධර්මා කියලා කියන්නේ. ඒ ප්‍රීති සහගත ධම්මා කියන්නේ ප්‍රීතියත් සමග එකට ඉපදිච්ච ධර්ම අනිකුත් ධර්ම ඒ අර ඉෂ්ඨාරම්මනේ පිනායාම ලක්ෂණ කොට ඇති ප්‍රීතියත් එක්ක එකට උපදින ධර්ම තමයි මේ ප්‍රීති සහගත ධම්මා කිව්වේ සුඛ සහගත ධම්මා කිව්වේ ඉෂ්ඨාරම්මනේ රස අනුභවන ලක්ෂණේ වෙච්ච මේ කායික මානසික සුඛ වේදනාව හා එකට උපදින අනිකුත් ධර්ම තමයි සුඛ සහගත ධර්මා කියලා කිව්වේ. ඊළඟට උපේක්ඛා සහගත ධම්මා කියලා කියන්නේ ඉෂ්ට මධ්‍යස්ථ ආරම්මන රසානුභවන ලක්ෂණේ වූ උපේක්ෂා වේදනාව. එතෙන්දී ඉෂ්ට ආරම්මන නෙවෙයි එතන ඉෂ්ට මධ්‍යස්ථ කියන ආරම්මන යේ රස අනුභවණය කරන ලක්ෂණයෙන් උපේක්ෂා වේදනාවත් එක්ක ඒකෝත්පාදී භාවයෙන් මිශ්‍ර වෙච්ච නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්ම තමයි ඒකට මේ උපේක්ෂා සහගත ධම්මා කියලා කිව්වේ. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක අහන්න. මට ඔයගොල්ලන්ගේ කවුද ඉන්නේ කියලා පේන්නේ නැහැ. නමුත් මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. ලෝකී පද විවරණේ බැලුවොත් අපි 82 වෙනි පිටුවේ මේ අවිධර්ම භාවනා පොතේ පද විවරණේ අපිට මේ ප්‍රීතිය කියන එක තව ටිකක් විස්තර කරලා තියෙනවා. ඒ තමයි ප්‍රීතිය කියන එක අපි දන්නවා ප්‍රතිවිනක චෛතසිකය. එතකොට අර ප්‍රකීර්ණ චෛතසික හයෙන් එකක් තමයි මේ ප්‍රීතිය කියන එක. එතකොට මේ ප්‍රීතියේ ලක්ෂණය තමයි අරමුණේ පිනායන ස්වභාවය. එතෙන් දැන් මොකද්ද මෙතනදි වෙන්නේ? මේ චිත්ත චෛතසිකයන් කෙරේ පැතිරිලා ඔවුන් තෘප්තිමත් වීම ප්‍රීතියේ පැවැත්ම කියලා මෙතන සඳහන් කරනවා. එතන ප්‍රීතිය වැටහෙන්නේ කොහොමද? ඔද වැඩුණු සත්‍යයකින් තමයි මතුවෙන. ඔද වැටෙනවා කියන්නේ තවන්ට තේරෙනවා නේද? ඔද වැටෙනවා කියනවා. ඊට පස්සේ මේ ප්‍රීතිය කියන එක කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි සාමිස ප්‍රීතිය, අනිත් එක තමයි නිරාමිස ප්‍රීතිය. කියලා ඔන්න ප්‍රීතිය කොටස් දෙකකට බෙදුවා. සාමිස ප්‍රීතියත් නිරාමිස ප්‍රීතියත්. දැන් අපි ගත්තොත් එහෙම ලෝභ මූල සිත් හතර ගත්තොත් ඒ වගේම ලෝභ මූල ජවන් වීති ගත්තා. ඒ වගේම සෝමනස සම්තිර්ණ සිත ගත්තත් ඒවා කාමාවචරයි. ඒවා කාම අරමුණු ගන්න සිත් නේද? දැන් ලෝභ මූල සිතක් කිව්වත් ලෝභ මූල සිතක් ගන්නකොට සෝමනස්සව එතන තියෙන්නේ අර සෝමනස්සයක් තියෙනවා. සෝමනස් සිතින් ගත්තාම එතන ඇති වෙනවා ප්‍රීතියක්. අපි දන්නා සෝමනස්ස අපි තුත්තිම සෝමනස්ස දිට්ඨිගත සංප්‍රයුක්ත සිත ගත්තොත් ලෝභ සිත් වලින් එතනත් ඒ සිතේ ප්‍රීතිය යෙදෙනවා. ඒ වගේම මේ සෝමනස්ස තීර්ණ සෝමනස්ස සම්තිරණේ ප්‍රීතිය කියන එක යෙදෙනවා. ප්‍රතිමක චෛසිකයක් ඇටියට. හැබැයි ඒවා ඔක්කොම කාම වස්තු එක්ක එකට හටගන්න නිසා, ඒ කියන්නේ ඒවට තියෙන ලෝභය නිසා තමයි මෙතන ලෝභ මූල සිත් හතර ඇති වෙන්නේ. සෝමනස්ස සම්තිරණේ කියන එක විපාක සිතක්. නමුත් ඒකෙත් ප්‍රීතිය කියන එක තියෙනවා. කාමාවචර සිතක්. එතකොට අන්න ඒ වගේ දෙන ප්‍රීතියත් අපි කියනවා සාමිස ප්‍රීතිය කියලා. ඒ කියන්නේ කාමාවචර ධර්මයන් අරපෑ ඇති වෙච්ච මේ ලෝභ සාගත සිතෙත් ඒ වගේම මෙතන පෙන්නන මේ විපාක සිතෙකත් ඇතිවන ප්‍රීතිය. ඒක සාමිසයි කියලා. හරි. එතකොට නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ අපි දන්නවා සෝබනසිත. සෝබනසිත කියන්නේ අහේතුක සිතුත් ඒ වගේම අහේතුක සිත් ටිකත් අතහැරියම අපි දන්නවා මේ සෝබන චෛතසික ධර්ම යෙදෙන සිත් තියෙනවා. අහේතුක සිතුත් අකුසල සිතුත් අතහැරියම ඉතුරු සිත් අපි සෝබන සිත්වල යෙදෙන කොට මේ ප්‍රීතිය එක නිරාමිස ප්‍රීතියක් කියලා කියනවා. දැන් ගත්තාම කාම සෝබන සිත් 24ක් තියෙනවානේ. ඒ වගේම රූපාවචර සිත් තියෙනවා. ඒ වගේම ලෝකෝත්තර සිත් තියෙනවා. ඒ වගේ යෙදෙන ප්‍රීතිය අර කාම අරමුණු වලට යෙදිච්ච ප්‍රීතියක් නෙවෙයි. ඒක එතන තියෙන ඇත්තම නිරාමිස ප්‍රීතියක්.
එතකොට සෝබන සිත් කියලා ගත්තාම ඒ සිත් ප්‍රේදන ප්‍රීතිය නිරාමිස ප්‍රීතියක් කියලා ගන්නවා. ඒ ප්‍රීතිය කියන එක පස් ආකාරයකින් හට ගන්නවා කියලා තියෙනවා. ඒක තමයි කුද්දකා ප්‍රීති, කණිකා ප්‍රීති, ඔක්කාන්තිකා ප්‍රීති, උබ්බේකා ප්‍රීති, පරණා ප්‍රීති කියලා. එතකොට අර ශරීරයේ රෝම කූප අපි කියන්නේ මේ ඇඟේ මයිල් කෙලින් වෙනවා කියන ඒ වගේ මේ ලොමු දැහ ගන්නන ප්‍රීතිය කුද්දකා ප්‍රීතිය කියලා කියනවා. ඒ වගේම මේ ෂණේන් ෂණේට විදුලි කොටන්නා වගේ එන ප්‍රීතියට කියනවා ෂණික නැත්නම් කණිකා ප්‍රීතිය කියලා. ඊළඟට මෙතෙන්දි කියනවා මේ මූදී රැලි වෙරළි හැපෙන්නා වගේ නැවත නැවතත් එන ඒ ප්‍රීතියට කියනවා ඔක්කාන්තිකා ප්‍රීතිය කියලා. ඊළඟට මේ ශරීරයේ අහසට එසවෙන තරම් නංවන තරමේ බලවත් ප්‍රීතියට කියනවා උබ්බේගා ප්‍රීතිය කියලා. ඊට පස්සේ අවසාන වශයෙන් පරණා ප්‍රීතිය කියලා කියන්නේ හරියට මෙතෙන්දී උදාහරණයක් කියනවා බැලුමකට හුලම් පුරවනකොට ඒ බැලුම ඇතුලේ හැම තැනම අතරක් නැතුව පැතිරෙනවා වගේ මේ පැතිරෙන ප්‍රීතියට කියනවා පරණා ප්‍රීතිය කියලා. එතකොට මේ ටිකට කියනම පස්වනක් ප්‍රීතිය කියලා. මේ පස් ආකාරයකින් එන ප්‍රීතිය. එතකොට මේ ප්‍රීතිය වැඩෙනකොට මෙතෙන්දී සඳහන් කරනවා කය කාය චිත්ත පස්සද්ධිය පහළ වෙනවා කියලා. මෙතනදි කය චිත්ත කාය කිව්වම චෛතසික ධර්ම සිත කියනකොට සිත් ඒ වගේ සංසිඳීමක් වෙනවා. ඒ සංසිඳීමක් වෙනකොට කයට සිතට සුඛයක් හට ගන්නවා කියලා කියනවා. එතකොට මේ නිරාමිස සුඛයේ වැඩිමේදී ක්ෂණික සමාධියත් උපචාර සමාධියත් අර්පණා සමාධියත් වැඩෙනවා කියලා සඳහන් කරනවා. නවතරක් අපි මතක් කරගත්තොත් ප්‍රකීර්ණ චෛතසිකයක් තමයි මේ ප්‍රීතිය කියන්නේ. එතකොට ප්‍රකීර්ණ කියන්නේ තේරුම තමයි විසිරිලා යෙදෙනවා කියන්නේ. ඒ කියන්නේ සමහර සිත්වල යෙදෙනවා සමහර සිත්වල යෙදෙන්නේ නැහැ. ඒ වගේම සමහර සුඛ වේදනාව සිත් තියෙන සිත්වල යෙදෙනවා සමහර සුඛ වේදනාව සිත් එක්ක යෙදෙන්නේ නැහැ. ඒ වගේම උපේක්ඛා වේදනාවත් දුක්ඛ වේදනාව මේ දුක්ඛ කියලා කිව්වේ මේ අනුභවන වේදේ නැත්ත වෙන විදිහින් කිව්වොත් දුක්ඛ දෝමනස්ස කියන දෙකම ඒ දුක්ඛ වේදනාව ඇති සිත්වල ප්‍රීතිය කියන එක යෙදෙන්නේ නැහැ. ඒ වගේම උපේක්ඛා වේදනාව ඇති සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. එහෙනම් ඒක අපිට මතක තියාගන්න වෙනවා මේ ප්‍රීතියත් එක්ක කතා කරනකොට. දැන් අපි නැවත වරක් මතක් කරගත්තු පද තුන ප්‍රීති සාගත ධම්මා සුඛ සාගත ධම්මා උපේක්ඛාසගත ධම්ම. එතකොට මෙතෙන්තර ගිය සතියේ විතක්ක ත්‍රිකේ කතා කරා වගේ අපිට මේ ප්‍රීතිය ගැන කතා කරනකොට රූපාවචර ධාන සිත් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ ත්‍රිකේ අවබෝධ කරගන්න පහසු වෙන්නේ. දැන් රූපාවචර සිත් ගත්තාම අපි දන්නවා පළවෙනි සිත තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන කුසල සිත. එතකොට ඒ කුසල සිතට අනුරූපවම තියෙනවා ප්‍රථම ධ්‍යාන විපාක සිතකුත් ප්‍රථම ධ්‍යාන ක්‍රියා සිතකුත් මේ තිරේ පල්ලෙහ දැක්කිනවා ඒක. ඊළඟට තව තියෙන දෙවන සිත තමයි තෘතිය ධ්‍යාන සිත හැටියට අපි මේ පංචම ධ්‍යාන ක්‍රමේදී පංචක ණයදී පුරුදු අපි කියන්නේ නැත්නම් අපි ඒක පෙන්නන්නේ මේ විතක්කේ නැතුව විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත දුක්ඛ අධ්‍යාන කුසල සිත. ඊළඟ තුන්වෙනි සිත හැටියට මෙතන විචාරයත් අයින් වෙලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තත්ිය අධ්‍යාන කුසල සිත. ඒකට අපි දන්නා මේ කුසල සිත මේ මෙතන කුසල සිත් ටික තමයි කියන්නේ ඊට අනුරූප වෙච්ච විපාක ක්‍රියා කියන සිතුත් ලැබෙනවා. ඊට හතරවෙනියට ගත්තාම ප්‍රීතියත් අයින් වෙලා සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන කුසල සිත. ඊට පංචම ධ්‍යාන කුසල සිත ගත්තොත් ඒකේ සුඛයත් අයින් වෙලා උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන කුසල සිත. දැන් බලන්න අපිට ප්‍රීති සහගත ධම්මා කියන පදේ අපිට දැනගන්නකොට මෙන්න මේ බෙදීම් ක්‍රමය විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද මෙතන අපිට පේන දෙයක් තමයි මේ ප්‍රථම ධ්‍යාන සිතේ තියෙන ප්‍රීතිය කියන එක. එතකොට ඒ හා යෙදෙන අනිකුත් සිත් සහ චෛතසික ධර්මයෝ ප්‍රීති සහගතයි. මෙතනත් ඒවල ප්‍රීතිය තියෙනවා. එහෙමනම් අනිකුත් නාම ධර්මයන් ටික ප්‍රීති සහගතයි.
තුන්වෙනි ධ්‍යාන සිටේ ප්‍රීතිය යෙදෙනවා. එතකොට මේ තුන්වෙනි ධ්‍යාන සිටේ ප්‍රීතිය යෙදෙනවා. එතකොට ඒකත් එක්ක ඉන්න අනිත් සියල්ලටම සිතත් එක්ක තියෙන අනිත් චෛතසික ටිකට අපි කියනවා ප්‍රීති සහගතයි කියලා. නමුත් හතරවෙනි ධ්‍යානයේ පස්වෙනි ධ්‍යානයේ වෙනකොට ප්‍රීතිය කියන එක අයින් වෙලා තියෙනවා. ප්‍රීතිය නැති ප්‍රීතියච විරාග කියලා තමයි අපි හතරවෙනි ධ්‍යානයේ කියනකොට මේ කියන්නේ. එතකොට එතෙන්දි ප්‍රීතිය ඉදිරිය නැහැ. ඒ වගේම පංචම ධ්‍යානයේ ගත්තත් ඒකේ ප්‍රීතිය ඉදිරිය නැහැ. මේක හොඳට හිතට ගන්න මම හිතන්නේ අපි හැමෝටම දැන් ප්‍රියක් පුරුදුයි. එතකොට දැන් අපි ගත්තොත් ගී සතියේත් අපිට මංගලස පෙන්නවා මේ චතුක්ක ණය ක්‍රමයයි පංචක ණය ක්‍රමයයි කියන්නේ මොකද්ද? මේ ධ්‍යාන ගැන කතා කරනකොට සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා ඔය සංගීති සූත්‍රය වගේ තැන්වල පංචක ණය ක්‍රමය. නම් සූත්‍රයෙන් බොහෝ විට සූත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ චතුක්ක ණය ක්‍රමය. එතකොට මේ අභිධර්මයේදී අපි මේ ක්‍රම දෙක ගැනම කතා කරනවා. මේක චතුක්ක ණයෙන් දක්වනකොට මේ හතරක් හැටියට ධ්‍යාන දක්වනවා. ප්‍රථම ධ්‍යානේ, ද්විතිය ධ්‍යානේ, තතිය ධ්‍යානේ, චතුත්ථ ධ්‍යානේ. දැන් මෙතනදී විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානේ, මෙතන ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ද්විතිය ධ්‍යානේ. මොකද මෙතන විතක්ක විචාර කියන එක දෙකම අයින් වෙලා මේ චතුක්ක ණය කමේ. මම හිතන ගීසා තීත් කරපු කොහින්ද මතකයක් ඇති ගියේ පාර කරපු නිසා. පංචක ණය ක්‍රමයේ ගන්නකොට මේ විතක්ක විචාර දෙක එකපාර ඉවත් වෙලා මෙතන මේ චතුක්ක ණය ක්‍රමයේ ආපු දෙවෙනි ධ්‍යානය කියන එක තවත් කොටස් දෙකකට දක්වනවා. පළමුවෙන් විතර්කයයින් වෙලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධ්‍යාන සිත් ඊට පස්සේ විතක් විචාරයත් අයින් වෙලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සිත් කියලා. එතකොට බලන්න මෙන්න මේ ක්‍රම දෙකේ ගත්තාම චතුක්ක ණයෙන් ප්‍රීතිය යෙදෙනවා සිත් දෙකට. පංචක ණයෙන් ප්‍රීතිය යෙදෙනවා සිත් තුනට. එතකොට ප්‍රීති සහගත ධම්මා කියනකොට මේ ධාන සිත් අපි සැලකනකොට අපි බලන්න වෙනවා චතුක්ක ණයෙන් සිත් දෙකක් තියෙනවා. ඒහා යෙදෙන ප්‍රීතිය හැර අනිකුත් චෛතසික ධර්මියොත් ඒ සිතත් තමයි ප්‍රීතියත් එක්ක ඉන්නේ. මෙතනදී පංචක ණය ක්‍රමයේදී ප්‍රීතියත් එක්ක යෙදෙන සිත් තුනක් තියෙනවා. ඒ සිත් තුන ගත්තාම ඒ සිත් තුනයි ප්‍රීතිය හැර අනිකුත් චෛතසික ධර්මියෝ මේ ප්‍රීතියත් එක්ක යෙදෙනවා. ප්‍රීති සහගතයි. හොඳයි. එතකොට ගියේ සති ගියේ පාරක් පතක් කරා වගේ දැන් ධ්‍යාන සිත් පහක් විස්තර වෙනකොට පංචක ණය ක්‍රමය. ධ්‍යාන සිත් හතරෙන් සියලු ධ්‍යාන විස්තර වෙනකොට චතුක්ක ණය ක්‍රමය තමයි පාවිච්චියට වෙන්නේ. එතකොට අපි මේ දෙවන ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන ගැන කතා කරනකොට ඒ මොන ණයින්ද කතා කරන්නේ කියලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මොකද මේ මේ මෙතන මේ වෙනස නිසා. හරි. හොඳයි. අපි බලමු දැන් පොදුවේ ධ්‍යාන සිත්තර විස්තර ක්‍රමයේ කියපාර අපිට මඟස කිව්වා කියා දුන්නා. ඒ තමයි රූපාවචර ධ්‍යාන ගත්තාම පංචක ණය ක්‍රමයෙන්. පංචක ණය ක්‍රමයෙන් කොහොමද කුසල විපාක ක්‍රියා කියලා සිත් තියෙනවා. ප්‍රථම ධ්‍යානය ගත්තොත් කුසල විපාක ක්‍රියා. ඔයාදී වශයෙන් පංචම ධ්‍යානය දක්වා මෙහෙම කුසල විපාක ක්‍රියා කියලා සිත් තුන බැවින් එක ධ්‍යානයකට ඇති වෙනවා. එතකොට මුළු සිත් ප්‍රමාණය වෙනවා කුසල සිත් පහයි විපාක සිත් පහයි ක්‍රියා සිත් පහක් වශයෙන්. ඔය ආකාරයෙන් ගත්තම අරූපාවචර ධ්‍යාන ගත්තොත් අපිට පේනවා පංචම ධ්‍යානය පමණයි අරූපාවචර ධ්‍යාන සිත්වල ලැබෙන. ඒ කියන්නේ ආකාසානංචායතන ඉඳලා නේව සංඥා නාසඤ්ඤා ආයතන දක්වාම අරමුණ වෙනස් වෙනා මිසක් මේ උපේක්ඛා ඒකාග්‍රතාව කියන ධ්‍යාන සිතක්ම තමයි එතන ඇති වෙන්නේ. එතකොට අපි දන්නවා කුසල් සිත් හතරක් තියෙනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියලා කුසල් සිත් හතරයි. ඒවට අනුරූප විපාක හතරයි, ක්‍රියා හතරයි. තන ලෝකෝත්තර සිද්දත්තොත් දීර්ඝ ක්‍රමයේත ලෝකෝත්තර සිත් ඇති වෙනවා මේ ධ්‍යාන පාදක කරගෙන. එතකොට සෝවාන් මාර්ග සිත්, සකදාගාමි මාර්ග සිත්, අනාගාමි මාර්ග සිත්, අරහත් මාර්ග සිත් ඒ ආකාරයෙන්ම ඵල සිතුත් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා දක්වලා තියෙනවා. එතකොට සෝවාන් මාර්ග සිත් ප්‍රථම ධ්‍යානයේ ඇතුළු
ඇතිවුණානම් පාදක කරගෙන ඇතිවුණානම් ඊට අනුරූපව ඵලසිතත් ප්‍රථම ධ්‍යාන පාදකයි ඇතිවෙන්නේ. ඒ වගේ මේ සක්දාගාමි අනාගාමි අරහත් කියන අවස්ථාවෙත් ඒ ආකාරයෙන්ම ප්‍රථම ධ්‍යාන පාදක කරගෙන ඔන්න ඔය විදිහට ඇති වෙනවා. ඒව එහෙම බැලුවහම මේ හැම ධ්‍යානයකටම පත්තම ද්විතිය තතිය චතුත්ථ පංචම කියන ධ්‍යාන අනුව මේ මාර්ගසිත ඵලසිත අපිට ලැබෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම ධ්‍යාන සිත්වල එකතුව වෙනවා 67ක්. මේ ආකාරයෙන් බලන ප්‍රථම ධ්‍යාන 11යි ද්විතිය ධ්‍යාන 11යි ආදී වශයෙන් කියන මේ පංචම ධ්‍යානයේදී අරූපාවචර සිත් අපිට ලැබෙන හින්දා මෙතන සම්පූර්ණ ගන්න 23ක් හැටියට ලැබෙනවා. හොඳයි. මයික් එක ඔන් වෙලා තියෙනවා බලන්න. එතකොට දැන් අපිට හොයන්න වෙනවා ප්‍රීතියේ තියෙන ධ්‍යාන සිත් හොයනකොට. දැන් අපි මේ ප්‍රීති සාගත ධම්මා කියනකොට අපිට විශේෂ තැනක් තමයි හොයන්න තියෙන මේ ප්‍රීතියේ යෙදෙන ධ්‍යාන සිත් කොයි විදියටද? මොකද ධ්‍යාන සිත්වල එක එක ආකාරයටයි ප්‍රීතිය යෙදෙන්නේ. දැන් බලන්න අපි කලින් කිව්වා මේ පළවෙනි මේ පංචක ණය ක්‍රමයේදී පළවෙනි සිතේ නැත්තම් ප්‍රථම ධ්‍යාන සිතේ ද්විතිය ධ්‍යාන සිතේ තතිය ධ්‍යාන සිතේ තියෙදෙනවා. හැබැයි චතුත්ථ පංචම කියන එකේ යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ අරූපාවචර ගත්තොත් මේකේ සියලුම සියවල් තියෙන්නේ උපේක්ෂා සහගත සිත් තියෙන්නේ. එහෙමනම් ප්‍රීතිය කියන එක ඒ සිත්වල යෙදෙන්නේ නැහැ. ඊළඟට ලෝකෝත්තර සිත් ගත්තා. ඒ අර ප්‍රථම ධ්‍යාන පාදක, ද්විතිය ධ්‍යාන පාදක, තතිය ධ්‍යාන පාදක කියන කොටස් වල විතර ඒ සිත්වල විතරමයි ප්‍රීතිය යෙදෙන්නේ. මේ ආකාරයට තමයි මේ චතුත්ථ ධ්‍යාන පංචම ධ්‍යාන පාදක ලෝකෝත්තර සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. එතකොට බලන්න ප්‍රීතිය යෙදෙන රූපාවචර සිත් තියෙනවා මෙතන 9ක්. ප්‍රීතිය යෙදෙන ලෝකෝත්තර සිත් තියෙනවා 24ක් තියෙනවා. මේ මාර්ග සිත් ඵල සිත් ගත්තාම එතන ලෝකෝත්තර ධ්‍යාන සිත් 24ක් තියෙනවා. මුළු එකතුව 33ක් වෙනවා. ඉතින් ප්‍රථම ධ්‍යාන සිත් 11ක් ලැබෙනවා, ද්විතිය ධ්‍යාන සිත් 11ක් ලැබෙනවා, තතිය ධ්‍යාන සිත් 11ක් ලැබෙනවා පොදුවේ. දැන් අපි බැලුවොත් ධම්මසංගණී ප්‍රකරණේ නික්ඛේප කාණ්ඩයයි අටකතා කාණ්ඩයයි බැලුවොත් කොහොමද අපිට මේ පළවෙනි පදේ විස්තර කරලා තියෙන්නේ? එතෙන්දී අපිට තේරෙන දෙයක් තමයි 1007 ඡේදය ගත්ත කතමේ ධම්මා පීතිසහගත. මෙතන කියනවා පීති භූමියං කාමාවචරේ රූපාවචරේ අපරියාපන්නේ. කාමාවචර රූපාවචර අපරියාපන්න ප්‍රීතිසහගත සිත්වල ප්‍රීතියේ යෙදෙන සිත් තමයි මේ පීති භූමියං කියලා කියන්නේ. ඒ සිත්වල පීතිං තපෙත්තා ප්‍රීතිය හැර තං සම්පයුක්තෝ වේදනාක්ඛන්‍දෝ සඤ්ඤාක්ඛන්‍දෝ විඥානක් සඤ්ඤාක්ඛන්‍දෝ සංඛාරක්ඛන්‍දෝ විඥානක්ඛන්‍දෝ ඉමේ ධම්මා පීතිසහගතා. මෙතනත් සුපුරුදු විදිහටම නික්ඛේප කාණ්ඩය අපිට පෙන්නේ ස්කන්ධ හැටියට තමයි පෙන්නලා තියෙන්නේ. හැබැයි මෙතන කිව්වා මේ කොහෙද මේක හම්බ වෙන්නේ? කොහෙද හම්බ වෙන්නේ? කාමාවචර රූපාවචර අප්‍රියාපන්න සිත්වල තමයි මේක යෙදෙන්නේ. හැබැයි එතන මේ යෙදෙන සිත්වලත් ප්‍රීතිය හැර ඉතිරි වේදනා සංඥා සංඛාර කියන ඉතිරි චෛතසික ධර්ම ඊට පස්සේ සිත් විඥානස්කන්ධ තමයි මේ පීති සහගතා කියලා කිව්වේ. අපි අට කතාවට ගියොත් අට කතා කාණ්ඩයට ගියොත් අපිට මෙන්න මේ විදිහට ලැබෙනවා. මේ ස්කන්ධ හැටියට කිව්ව කොටස සිත් හැටියට විස්තර කරලා අපිට ලැබෙනවා මේ අට කතා කාණ්ඩය. ඒ තමයි කොහොමද අපිට ඒක ලැබෙන්නේ? කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස චිත්තුප්පාද. ඔන්න දැන් මම අහනවා ප්‍රශ්නයක්. හරි. මෙතන කියන්නේ මොකද්ද මේ? කාමාවචර කුසල සෝමනස සහගත සිත් හතරක් තියෙනවා. කාටහරි කියන්න පුළුවන් ද මොනවද මේ සිත් හතර කියලා? කාමාවචර කුසල සිත් හතර සෝමනස සහගත. කාටද කියන්න පුළුවන්? සෝමනස සාගත ඥාන සම්පයුත්ත. ඔව්. සංකාරික සිත. ඔව්. ඥාන සම්පයුත්ත සසංකාරික සිත. ඔව්. මහා කුසල් සිත. සෝමනස සාගත ඥාන විප්පයුත්ත.
සෝමනස්සහගත කියන්නේ කිවෙන්නේ සෝමනස්සහගත ඥාන සෝමනස්ස සාගත අසංකාරිකිත ඥාන සෝමනස්සහගත ඥාන විප්‍රිත සසංකාරිකසිත හරි එතකොට සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සිද් දෙකක් තියෙනවා අසංකාරික සසංකාරික කියලා සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සිද් දෙකක් තියෙනවා අසංකාරික සසංකාරික කියලා නේද එතකොට හතරක් යනවා නේ ඔව් එතකොට මෙතන කියන්නේ අකුසලතෝ චත්තාරෝ කියලා මොනවද මේ අකුසල සිත් හතර මොනවද මේ ප්‍රීතියේ සෝමනස්ස සාගත දිටි දිටිගත දිටිගත සම්පයුක්ත අසංකාරික සිත් සෝමනස්සිත සෝමනස් සහගත දිට්ටිගත සංපයුත්ත සසංකාරික සිත සෝමනස් සහගත දිට්ටිගත විප්‍රයුත්ත සංකාරික සිත සෝමනස් සහගත දිට්ටිගත විප්‍රයුත්ත සසංකාරික සසංකාරික සිත කොහොම හොඳයි කොහොම හොඳයි ඊට පස්සේ කියනවා මේ කාමාවචර කුසලස්ස විපාකතෝ පංච කාමාවචර කුසල් තියන කුසල විපාක කුසලී විපාක කාමාවචර කුසලී විපාක පහක් තියනවා මොනවද තීතියේ දෙන මොනවද කාමාවචර කුසල් විපාක පහක් තියෙනවා විපාක සිත් හතරයි සෝමනස්ස සාගත සම්පීර්ණ සිත් එකයි අනහරි මහා විපාක සිත් හතරක් තියෙනවා සෝමනස්ස සාගත ඒවනේ ඒ වගේ ප්‍රීතිය යෙදෙනවා නේද ඊට අමතරව සෝමනස්ස සාගත සම්පීර්ණ සිතක් තියෙනවා නේද හොඳයි ඊට පස්සේ කියනවා මේ කාමාවචරම කිවියතෝ පංච මොනවද ක්‍රියාසිතුයි මොනවද පංච පහක් තියෙනවා ක්‍රියාසිත පහක් තියෙනවා ප්‍රීතිය යෙදෙන සෝමනස්ස සාගත හසිත උපාදේ එකක් හරි තව හතරක් ඕනේ මහා ක්‍රියාසිත හතරක් ක්‍රියාසිත හතරක් තියෙනවා සෝමනස්ස සාගත නේද හරි බොහොම හොඳයි ඊට පස්සේ මෙන්න මේ වචනේ තේරුම මට කියන්න රූපාවචර දුක තික ජානා මොකක්ද ඔකේ තේරුම ගිය පාර මං හිතන්නේ අපිට විතක්ක තිකේදීත් ඔය වගේ පදයක් හම්බුණා මොකද්ද මේ රූපාවචර දුක තික ජානා කියන්නේ පංච ක්‍රමයේ චතුක්ක ක්‍රමය. හා චතුක්ක ක්‍රමයෙන් මොකද්ද වචනේ? පංච ක්‍රමයෙන් මොකද්ද වචනේ? චතුක්ක ක්‍රමයෙන් දුක ඥාන පංච ක්‍රමයෙන් තික ඥාන. අන්න හරි. එතකොට චතුක්ක ක්‍රමයෙන් ඥාන දෙකක් දෙකයි පංච ක්‍රමයෙන් ඥාන තුනයි. එතකොට අපි දැන් සිත් වශයෙන් මේක ගණන් හදනකොට නැත්නම් සිත් වශයෙන් මේ ටික එකතු කර ගන්නකොට අපි බලන්නේ මොන සිද්ද පංචක ක්‍රමෙන්ද චතුක ක්‍රමෙන්ද චතුක ක්‍රම අපි බලන්නේ පංචක ක්‍රම එතකොටනේ වැඩිම සිද්ද ප්‍රමාණයක් එන්නේ ඒක නිසා අපි බලන්නේ පංචක ණය ක්‍රමෙන් එහෙමනම් මෙතෙන්දි ගන්න වෙන්නේ අපිට අර පංචක ණය ක්‍රමයේ තිබිච්ච ධ්‍යාන තුන තමයි මෙතන අපි මේ දුක තික ඥානාඥය තැනදී අපි ගන්න. හැබැයි අපි දන්නවා චතුක්ක ණයන් කිව්වොත් ඒක දෙකයි. සිත් දෙකයි. නමුත් පංචක ණයන් කිව්වොත් සිත් තුනයි කියලා අපි දන්නවා. හරි? අන්න ඒ සිත්වල කුසල විපාක ක්‍රියා කියන තුනම ගන්න කියලා තියෙනවා. අපි දැක්කනේ දැන් අපි ආපහු එතනට යනවා. මේ ධ්‍යාන ක්‍රමයට ගන්නකොට ඒ කුසලයි විපාකයි ක්‍රියා කියන තුනම ගන්න මොකද ඒ තුනේම ප්‍රීතිය යෙදිලා තියෙනවා නේ. එකින්ද ඒ තුනම ගන්න. හරි. ඒ කුසල විපාක ක්‍රියා කියන තුන ගන්න. ඒ වගේම මේ සිත් ප්‍රමාණය අපි පොඩ්ඩක් බලමු ඉදිරියට. ඊළඟට මෙතන කියනවා ලෝකุตතර දුකติก ඥාන. කුසලතෝච විපාකතෝච. මෙතන මොකද මේ කියන්නේ? මෙතනදිත් කියන්නේ චතුක්ක ණය ක්‍රමේට ධ්‍යාන දෙකක් ඒ කියන්නේ පඨම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන කියන ඒවා පාදක කරගෙන ඇති වෙන ලෝකෝත්තර කුසල් සිත් විපාක සිත් ගැන කතා කරනවා. ඒ වගේම පංචක ණයකමින් ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තතිය ධ්‍යාන කියන ඒ ධ්‍යාන තුනම ගත්තාම ඒකේ මාර්ග සිත් කුසල කියන්නේ මාර්ග සිත් විපාක කියලා කියන්නේ ඵල සිත්. ඒ ටිකත් ගන්නවා. එතකොට මෙතන කියන එත්තු පන්නම් පීතින් තපෙත්ව අන් ඒ සමග ඒ සමග උපදින ප්‍රීතිය හැර තපෙත්වා කියන්නේ හැර තබා තබා ඉතුරු ධර්මනේ ඉතුරු ධර්ම ටික ගත්තාම මේ ධම්මා පීති සාගත අපි බලමු දැන් මොනවද මේ කිව්වේ කියලා හරි දැන් අතන තියෙද්දී එහෙම චතුක්ක ණයයි පංචක ණය ගත්තාම මේකෙදි කිවි දුක තික ඥානා කියලා නේද දුක කිව්වම මෙන්න මේ දෙක ගන්න චතුක්ක ණය ක්‍රමේදී පළවෙනි සිතයි
දෙවන සිතයි. හරි මොකද ඒ දෙකේම ප්‍රීතිය තියෙනවා. තික කියලා ගත්තාම මේ තුන ගන්න. මොකද මේ තුනේම ප්‍රීතිය තියෙනවා. දුක තික ඥානා කිව්වම මෙන්න මේ සිත් ටික තමයි ගන්න. හැබැයි මේ සිත් ගන්නකොට අපි දන්නවා පොදුවේ මේ පංචක ණයේ තියෙන සිත් තුන ගත්තොත් මේ ටික අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ තියෙනවා නේ. දැන් මේ සිත තියෙනවා මෙතන. මේ පළවෙනි සිතමනේ එක වෙනසක් නැහැ. දැන් මේ දුක ක්‍රමයට ගත්තම නැත්නම් අපි චතුක්ක ණයෙන් ක්‍රමයෙන් ගන්න මේ දුක කියලා ගන්න දෙවනි සිත තමයි පංචක ණයෙන් තුන්වෙනි සිතට සමානයි. එහෙමනම් අපිට මේකත් ගන්න ඕනේ හින්දා අපි පංචක ණයෙන් මේ සිත් තුනම ගන්නවා. එහෙමයි ගන්න. හරි. ඒක වෙන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? මම හිතනවා තේරෙන්න ඇති කියලා. හොඳයි. එතකොට දැන් ප්‍රීතිසහගත ධම්මා කියන තැනදී බලන්න අපි කතා කරපු ටික තියෙනවාද කියලා. මොනවද ප්‍රීතිසහගත ධම්මා කියලා කිව්වේ? කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස්ස චිත්තුප්පාදා. අන්න උඩින්ම තියෙනවා. කාමාවචර සෝමනස්ස මහා කුසල සිත් හතරනේ. ඊට පස්සේ අපි කිව්වා අකුසලතෝ චත්තාරෝ. මොනවද? සෝමනස්සසහගත නෝභ මූල අකුසල සිත් හතර. හරි? ඊට පස්සේ කිව්වා කාමාවචර කුසලස්ස විපාකතු පංච. එතෙන්දී අපි දෙකට බෙදාගත්තා නේ. අ හේතුක කුසල විපාක සෝමනස්ස සංසාරේ සම්පූර්ණ සිතයි කාමාවචර සෝමනස්සසහගත මහා විපාක සිත් හතර. හරි? එතකොට අපිට විපාකතු පංච කියන එක හම්බුණා. පහක් හම්බුණා. ඊට පස්සේ කිරියතු පංච. මොනවද කිරියතු පංච කිව්වේ? මෙතෙන්දී සෝමනස්සසහගත හසිතුත්පාද ක්‍රියාසිතයි කාමාවචර සෝමනස්සසහගත මහා ක්‍රියාසිත හතරයි. අන්න එතනත් අපිට පහක් හම්බුණා. හරි? ඊට පස්සේ කියනවා රූපාවචර දුක තික ඥාන. රූපාවචර දුක තික ඥාන කිව්වහම අපිට හම්බේනවා අපි ගන්නේ තික ක්‍රමයට ගන්නේ නේද? තුනක් හම්බෙනවා. ප්‍රථම ඥාන, ද්විතිය ඥාන, තතිය ඥාන. ඒ වගේ කුසල විපාක ක්‍රියා කිව්වම එක ධ්‍යානයකට තුන දෙකින් ගත්තාම මේ තුනට සිත් නවයක් අපිට හම්බ වෙනවා. ඊළඟට ප්‍රීතියද ලෝකෝත්තර සිත් ගන්නකොටත් අපි ගන්න ඕනේ අපි කලින් කතා කරා වගේ ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තතිය ධ්‍යාන කියලා ඒ තුන ගත්තාම අපිට මාර්ග සිත් හතරයි, ඵල සිත් හතරයි කියන ඒ අට හම්බ වෙනවා. ඒ අටයි ඊට පස්සේ ඒ ආකාරයෙන් අපිට සිත් 24ක් හම්බ වෙනවා ලෝකෝත්තර සිත්. අපිට මතකද ඒක? අපිට මතක නැත්නම් අපිට ආපසු ගිහිල්ලා පොඩ්ඩක් බලන්න පුළුවන්. කොහොමද? බලන්න ලෝකෝත්තර කියලා ගත්තාම අපිට ලෝකෝත්තර සිත් 24ක් හම්බ වෙනවා. මේ මාර්ග සිත්, ඵල සිත් කියනකොට මේ ප්‍රථම ඥාන සිත්, ද්විතිය ඥාන, තතිය ඥාන විතරයි අපි බලන්නේ. එතකොට බලන්න මාර්ගසි සෝවාන් මාර්ගසි තුනක් හම්බ වෙනවා මේ ධ්‍යාන පාදයක් කරලා ගත්තාම සකදාගාමි තුනක් අනාගාමි තුනක් අරහත් තුනක් හැටියට එතන 12යි ඵලසිතු 12ක් තියෙන සම්පූර්ණයෙන් 24ක් අපිට ලැබෙනවා. ඒකට අපි නිගිහිලා බලමු නැවතත් මේ ලෝකෝත්තර සිත් 24 ලැබිලා තියෙනවා. මේ ඔක්කොම එකතු කරාම අපිට ලැබෙන සිත් 51ක්. එතකොට දැන් අපි කිව්වා දෝමනස්ස දුක දෝමනස්ස උපේක්ඛා කියන ඒවත් එක මේ පීතිය යෙදෙන්නේ නැහැ කියලා නේද? එතකොට බලන්න අපිට මෙතනදී චෛතසික ධර්ම හොයනකොට අපිට ඉවත් කරන්න වෙනවා මුලින්ම දැන් පීති සහගත ධර්මවලනේ. පීති සහගත ධම්මා කියනකොට අපිට පීතිය අයින් කරන්න වෙනවා. මොකද සහගත කියලා කියන්නේ පීතිය සමග ඉන්න අනිත් අය ගැන අපි කතා කරනවා. එහෙමනම් අපි පීතිය අයින් කරනවා. ඊට පස්සේ අපි දන්නවා ද්වේෂ සිත් ගත්තොත් ඒ වගේ තියෙන්නේ දෝමනස් වෙන්නේ. අපි කිව්වා මේ ප්‍රීතිය කියන එක දෝමනස්යත් එක්ක යෙදෙන්නේ නැහැ කියලා. එහෙමනම් මේ දෝෂ චතුෂ්කයම අපි අයින් කරනවා. දෝෂ ඉස්සා මච්චරි කුක්කුච්ච කියන හතරම අයින් කරනවා. ඒ වගේම විචිකිච්ඡා සිතේ යෙදෙන්නේ උපේක්ඛාවනේ. එතකොට උපේක්ඛාව තියෙන විචිකිච්ඡා සිත කියන එක විතරයි විචිකිච්ඡා වෙන්නේ විචිකිච්ඡා සිතේ විතරමයි. හැබැයි ඒක උපේක්ඛාසගත. එහෙමනම් මේ ප්‍රීතියත් එක්ක යෙදෙන එකක් නෙවෙයි විචිකිච්ඡාව කියන එක. ඉතින් අනිච්චෛත්‍යක ධර්මය මේ ප්‍රීතියත් එක්ක යෙදෙනවා. අකුසල සිත්වල වෙන්න පුළුවන්, කුසල සිත්වල වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් අනිත් සිත්වල යෙදෙනවා. එහෙමනම් අපිට චෛතසික 46ක් ඒ 52න් අපි 6ක් අඩු කරාම
හතලිස් හයක් ලැබෙනවා චෛත්‍යක ධර්ම හැටියට. අපිට සාමාන්‍ය ක්‍රමයට අපි ගත්තොත් එහෙම අපිට පුරුදු විදියට ගත්තොත් අකුසල් සිත් අහේතුක සිත් ආදී වශයෙන් ගිහිල්ලා අපි ගත්තොත් මෙන්න මේ විදිහටත් ඔය සිත් ටික තෝරලා ගන්න පුළුවන්. සෝමනස්සාගත ලෝභ මූල සිත් හතරයි සෝමනස්සාගත සම්පීර්ණ අහේතුක කොටේ අහේතුක කොටේ තියෙන හසිත උත්පාද සිත් ඊට පස්සේ කාම සෝබන වල තියෙන සිත් 12 එතකොට මෙතන කුසල විපාක ක්‍රියා කියන තුනමටම තමයි මේ 12 කියලා දාලා තියෙන්නේ සෝමනස්සාගත ඊට පස්සේ ප්‍රථම ඥාන 11යි ද්විතිය ඥාන 11යි තතිය ඥාන 11යි මේවා ලෝකෝත්තර ධර්මත් එක්ක හරි එහෙම ගත්තාම සිත් 51 අපිට හොයා ගන්න පුළුවන් ඊළඟට එතන සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම වෙන්නේ 46යි එතකොට පොදුවේ ගත්තාම අපිට ඔන්න ওই ටික තමයි ලැබෙන්නේ සිත් 52ක් ලැබෙනවා චෛතසික ධර්ම 46ක් ලැබෙනවා මේ ටික තේරුණාද මේකෙම කොහොමද ප්‍රශ්න තියනවාද दुख नायक වෙනස තියෙන්නේ පංචක ණය ක්‍රමයේදී අර දෙවන ධ්‍යානයේ චතුත්ථ ණය ක්‍රමයේ දෙවන ධ්‍යානයේ දෙකකට බෙදලා තියෙන හින්දා අමතර සිතක් එනවනේ එතකොට සිත් ප්‍රමාණය සම්පූර්ණයෙන් ගන්නකොට පංචක ණයෙන් ගත්තාම අංග සම්පූර්ණයි එතකොට අර චතුත්ථ ණය ක්‍රමයෙන් ගන්න සිත් ටිකක් ඒකට ඇතුළු ඇතුළත් වෙනවා ඒක පැහැදිලිද ආ පැහැදිලි සර් බැලුවයි දුක ටික කියන වචනේ ආවේ එතන දුකතික කියලා කියන්නේ දැන් යම් කෙනෙක් අපි හිතමුකෝ දැන් පංචම ණයක කියන්නේ ওই ණය ක්‍රම දෙකක් ඉදිරිපත් කරලා තියෙන්නේ එක එකනාගේ ඉන්ද්‍රිය ධර්ම වල ස්වභාවය අනුවනේ එතකොට ඒ අනුව තේරුම් ගන්න කෙනාට ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් වෙන්නයි කියලා තමයි මම හිතන්නේ නමුත් වෙනත් අදහසක් තියෙනවා නම් අපි ඒකත් ඉදිරිපත් කරන්න කවුරු හරි කමක් නැහැ එහෙම තමයි තේරෙන්නේ මේ විස්තර කළ තියෙන එක අනුව मंगल मास ने उपतुमा ते कट कटुकरण ने मास किनाल ने उपतुमा हरी इतना रे चातुक कनाएक्रम में तिक्का पंच्य आटातन अनिकुत्ताय संधा पंचकनाएक्रम यात इद्रिपत्तलाती न वेला वेदी अभी पंचकनाएं गत्ता नंग ये तो कोटा सिरु देना टस साधारण उना वेनवा ये हमने तो चातुक कनाएं वितराग गत्तोत अरे मंद असाधारण अमतर अभी पंचक नायक्रमीय गिंगलुसी गान गावेनवाकसी विषय के अडंगुण पंचक नायक्रमीय गणल अभी विषय कूसीगान पिन्नगान पुड़वा नम तेतन टापू चतुक नायक्रमें विन मे कहुक वश्य नैनीसी विषय तव गान कहुवे हिम विधि अभी दखी नैनी ये सह हेम विला पंचक नायक्रमी तम गाने හැබැයි එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් එතකොට චතුත්ථ ණය ක්‍රමයේ ඉදිරිපත් කරපු සිත අහකටම දැම්මද කියලා. ඒක ඒකත් එතෙන් තියෙන වගේ පෙන්වන්න තමයි අර දුක කියලා කිව්වේ. එතකොට දුක කියලා කිව්වොත් ඒ චතුත්ථ ණය ක්‍රමයට තික කියලා කිව්වොත් ඒ පංචක ණය ක්‍රමයට ඒ දෙකෙන්ම ගන්න පුළුවන් කියන අදහස කියන්න දුක තික ඥානා කියන පද ගැලපුම යදලා තියෙනවා. මම හිතනවා තේරෙන්නට ඇති කියලා. ඔව්. එතකොට අපි චිත්තෝත්පාද කරනකොට මේ දෙකම එකට දානවනේ ඔව් ඔව් චිත්තෝත්පාදයක් කතා කරද්දී බොහෝ විට අපි යන්නේම පංචක ණය ක්‍රමයේ මේ අපි අනිත් පන්ති කරනකොට ඒක අපි දෙකම ගන්නවා සිත් ගණන් කරන්න කොත් කොයි වගේ තැනකද දැන් අර ශුද්ධික ණය ක්‍රමයේ ඔව් එතන එතනදී අපි කරන්නේ ණය ක්‍රමයේ ඉදිරිපත් කිරීමක් නේ මොකද මම ඉදත් කිව්වා විශ්වයේ ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක ඇතිවන සිතක් එසේ ඇතිවීමට සිදුවේ හැකි පදනම ධම්මසංගණිය ඉදිරිපත් කරනවානේ එතකොට මන්දපඤ්ඤයක් ගත්තොත් පංචක ණය ක්‍රමයේ අනුවත් තික්කපඤ්ඤයක් ගත්තොත් චතුක්ක ණය ක්‍රමයේ අනුවත් ඒ ඉදිරිපත් වෙන හැම ණය ක්‍රමයක්ම එතන පෙන්වන්නට ඕනේ ඒ නිසායි චිත්තෝත්පාද කාණ්ඩයේදී මේ එක එකක් මොනවා හරි පොසිබිලිටි එකක් තිබ්බනම් ඒ පොසිබිලිටි එක පෙන්වලා තියෙනවා ये विधि चित्तोत्पाद कांडी आप इकने गाने
ඊළඟට මෙතන දැන් අපිට පේනවා මේ මේ ප්‍රශ්න නගද්දී උත්තර දෙද්දී මේ මේ බොහෝ දෙනෙක් නිහඬව ඉන්නවා කියලා පේනවා කරුණාකරලා ඒ අයට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න සාකච්ඡා කරන්න ඒ මිසක් අනිත් අය උත්තර දෙන එක ආ හොඳයි එහෙනම් කමන්නෑ යන් කියලා ඉන්නට එපා ඔබට ගැටලුවක් තියෙනවා නම් ඒව ඉදිරිපත් කරමින් එන්න ඉදිරියට හොඳයි තිරුවන් සරණයි හොඳයි බොහොම පිං මංගල මහත්තයා හොඳයි දැන් අපි බලමු සුපුරුදු විදිහට මේකේ අපි දැන් ආව සිත් 51ක් ආවා ඒ වගේම චෛත්‍යික ධර්ම 46ක් ආවා එතකොට මේකේ ස්කන්ධයෝ කීයද ආයතන කීයද ධාතු කීයද සත්‍ය කීයද කියලා කියන්න පුළුවන් ස්කන්ධ කීයද හතරයි හතරයි නේද මොකද්ද නැති නැති ස්කන්ධය රූපස්කන්ධ රූපස්කන්ධය නෑ හරි එතකොට ස්කන්ධ විනිර්මුක්ත මොනවද තියනවාද ඔව් සත් නෑ ස්කන්ධ විනිර්මුක්ත කිසිදයක් නෑ නේද නිර්වාණය සාමාන්‍ය ස්කන්ධ විනිර්මුක්ත වෙන්නේ හොඳයි ආයතන කීයක් තියනවාද ආයතන දෙකයි මොනවද මන ආයතනයයි ලම් ආයතනයයි ලම් ආයතනයයි හොඳයි ධාතු ධාතු දෙකයි දෙකයි भावना කොහොමද ඒක අපි තවදුරටත් තේරුම් ගන්න කියලා. එතකොට අපි ගියොත් එහෙම මෙතෙන්ද කියනවා හරි. ස්කන්ධ වශයෙන් හරි. ස්කන්ධ වශයෙන් කීයද? සතර වැදෑරුම් වෙනවා නේ. ස්කන්ධ වශයෙන් සතර වැදෑරුම් වෙනවා කොහොමද? නෑ අපි මෙතන තියමු. ස්කන්ධ වශයෙන් සතරයි ආයතන වශයෙන් දෙකයි ධාතු වශයෙන් දෙකයි ආර්ය සත්‍ය වශයෙන් තුනයි හරි එතකොට ස්කන්ධ වශයෙන් සතර වැදෑරුම් කියලා කියන්නේම මේ ප්‍රීති සහගත සිත් අතරේ වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධය වෙනවානේ ඊට පස්සේ ඒ ලැබිච්ච ඒ චෛතසික ධර්මවල සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය වෙනවා ඔව් අපි කියවන්නේ සිත් 51යි චෛතසික 46යි කියලා චෛතසික 46 තියෙන වේදනාව වේදනා ස්කන්ධය වෙනවා සංඥාව චෛතසික සංඥා ස්කන්ධය වෙනවා ඉතුරු 44 චෛතසික මොකද සංස්කාර ස්කන්ධය වෙනවා අන්න හරි එතකොට ඒ ප්‍රීතිසහගත සිත් 51 විඤ්ඤාණ ස්කන්ධය වෙනවා හරි ඒක හොඳයි එතකොට ස්කන්ධ හතරයි ආයතන වශයෙන් අර කිව්වා වගේ සිත් ටික සේරම මන ආයතන සිත් 51ම මන ආයතනයට යනවා मटम ආර්ය වශයෙන් ආර්ය සත්‍ය වශයෙන් තුන් අධ්‍යාරම් වන්නේ කොහොමද ලෞකික දැන් අන්න එකයි දැන් සත්‍ය වශයෙන් බලනකොට කෙලින්ම ලෞකික ලෝකෝත්තර කියන ભેදේ එනවා ඒක හොඳට මතක තියාගන්න වෙනවා එතකොට ලෞකික ප්‍රීතිසහගත සිත් 27යි හරි ඒත් එක්කේ දින චෛතසික 50 45 සමායි 45යි දුක්ඛ සත්‍ය වෙනවා කියලා කියනවා හරි ලෝභ චෛතසික ය සමුදය සත්‍ය වෙනවා කියලා හැබැයි මෙතන සත්‍ය සම්පේස ලෝභ අදෝපවද්දිත හරි 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 මෙතන හරි මොකද දුක්ඛ සත්‍ය වෙනකොට ලෝභය අයින් කරගන්න මොකද ලෝභය මොන සත්‍යද වෙන්නේ සමුදේ සත්‍යය සමුදේ සත්‍යය ඒක නිසා තමයි මෙතන මේ 45 වෙනවා අතන චෛතසික 46න් ලෝභය අයින් කරලා දානවා සමුදේ සත්‍යයට ඉතුරු 45
දුක්ඛ සත්‍ය දානවා චෛතසික වශයෙන්. එතකොට සිත් ලෞකික සිත් 27 යනවා දුක්ඛ සත්‍යයට. හරි? ඒක පැහැදිලිද? පැහැදිලි. හොඳයි. එතකොට ඊට පස්සේ ඔන්න මේ මාර්ග සිත්වල යෙදෙනකොට තමයි පොඩ්ඩක් අපි බලන්න ඕනේ. මාර්ග සිත්වල අපි දන්නවා ලෝකෝත්තර හිත් ගත්තාම ලෝකෝත්තර ධර්ම කියලා ගත්තොත් අපි සත්‍ය දෙකක් තියෙනවා. නිර්වාණය කියන්නේ නිරෝධ සත්‍යය. එතකොට මාර්ග අංග යෙදෙනකොට මේ ලෝකෝත්තර මාර්ග සිත්වල යෙදෙන මාර්ග අංග ටික මාර්ග සත්‍ය වෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ තමයි ලෝකෝත්තර සිත් මාර්ග සත්‍ය වෙන්නේ නැහැ. හරි? ඒවා සත්‍ය විනිර්මුක්ත ධර්ම. ඒ වගේම මාර්ග අංග ටික හැරුණාම ඉතිරි චෛතසික ධර්මය සත්‍ය විනිර්මුක්තයි. ඒ වගේම ඵල සිත් සහ චෛතසික ධර්මයක් සත්‍ය විනිර්මුක්තයි. අපි ඒක දැනගන්න ඕනේ. හැබැයි දැන් මෙතන නිර්වාණය නැති නිසා මේ මාර්ග සිත්වල ඉදෙන ධර්මතා යන්න ඕනේ එක්කෝ මාර්ග සත්‍යයට යන්න ඕනේ එහෙම නැත්නම් සත්‍ය විනිර්මුක්ත වෙන්න ඕනේ. හරි? දැන් මෙතන බලුවොත් එහෙම ප්‍රීති සහගත සතර මාර්ග චිත්තේ යෙදනා වූ සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි යන සෝවාන් මාර්ග අංගයෝ 8 දෙන එක්වරක් හා සත් දෙන කීයද කීවරක්ද දෙවරක් සාමාන්‍යයෙන් අපි කියන්නේ සත් දෙන සතර වරක් කියලා හැමතැනම වගේ කියවුනේ නේද නමුත් දැන් මෙතනදී බලන්න අපි ධාන බේදයෙන් ගන්නකොට ධාන සිත් තුනයි අපිට ආවේ නේ ධ්‍යාන සිත් තුනක් ආපු හින්දා ඒක ප්‍රථම ධ්‍යාන සිතේ සම්මා සංකප්පයේ දෙන විතක්කේ තියෙනවානේ. දැන් ဒုတိය ධ්‍යාන සිතයි තတိය ධ්‍යාන සිතයි ගන්නකොට ඒකේ සම්මා සංකප්පේ නැහැ. එහෙමනම් ඒ දෙකේ යෙදෙන්නේ නැහැ සම්මා සංකප්පේ. ဒုတိය ධ්‍යාන තတိය ධ්‍යාන පාදක ලෝකෝත්තර මාර්ග සිත්වල. ඒකයි මෙතෙන්දි කියන්නේ මේ ඒ අටම යෙදෙන්නේ එකපාරයි හත් දිනෙක දෙපාරක් යෙදෙනවා. ඒකෝට සිත් තුන ආවරණය වෙනවා. සකදාගාමි මාර්ගාංගියෝ 8 දින එක්වරක් සත් දින දෙවරක් අනාගාමි මාර්ගාංගියෝ 8 දින එක්වරක් හා සත් දින දෙවරක්ද අරහත් මාර්ගාංගියෝ 8 දින එක්වරක් හා සත් දින දෙවරක් කියලා ඔන්නෝය ආකාරයට ඒ ධර්මය මාර්ග සත්‍ය වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මාර්ග අංග ටික ගත්තා අටම යෙදෙනවා ප්‍රථම ධ්‍යාන පාදකෝ යෙදෙනකොට ඒ මාර්ග සිත්වල ඊළඟට ဒုတိය ධ්‍යාන තတိය ධ්‍යාන පාදක වෙනකොට සම්මා සංකප්පය යෙදෙන්නේ නැති හින්දා මේ හත් දින දෙවරක් යෙදෙනවා එකවරක් ဒုတိය ධ්‍යාන මාර්ග සිත්වල අනිත් පාර තတိය ධ්‍යාන මාර්ග සිත්වල ඒ ආකාරයෙන් තමයි මේක විස්තර වෙන්නේ. ඒක පැහැදිලිද? ප්‍රශ්නයක් මොකක් තියෙනවද? පැහැදිලිද කියලා හිතනවා. හොඳයි. පැහැදිලි නැත්නම් අහන්න. එතකොට එහෙම යෙදුනාට පස්සේ මාර්ගාංගිය යෙදුනම අන්න ඒ ටික මාර්ග සත්‍ය වෙනවා. හරි. ඉතිරි මාර්ග චිත්තෝපපාද 28 සම්පූර්ණයෙන් 36ක් තියෙනවනේ ප්‍රථම ධ්‍යාන සිටි යෙදෙනකොට 36ක් නේ අපි වැඩි මේක තමයි ගණන් ගන්න. හරි. ඒ 36න් අර 8 අඩු කරාම මාර්ගාංග 8 අඩු කරාම 28ක් වෙනවා. ඒකයි ඊට පස්සේ ප්‍රීති සහගත ඵල චිත්තෝත්පාද සතිස්තන 36 මෙතන 36 මොකද ප්‍රීති අයින් කරනවානේ ඒකට 36 සත්‍ය විනිර්මුක්ත වන්නහ කියලා තියෙනවා මෙසේ ආර්ය සත්‍ය වශයෙන් තුන්ව දෑරුම් වෙනවා කියලා කියනවා හරි ඒක පැහැදිලිද ප්‍රශ්න මොනවා හරි තියෙනවා හරි අපි යමු ඊළඟ කොටස හරි එතකොට අපිට ආවා ස්කන්ධය 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 3ක් අපිට මේ විදිහට ආවා සර් සමා වෙන්න මේ අර මාර්ග චිත්තෝත්පාද 8 දෙනේ කිව්වහම එතනත් අර අර ප්‍රීති අයින් කරලා වෙන්න ඇති 27ක් නේද එන්න ඕනේ එතකොට 27යි 20යි ඒ 28යි 27යි එකතු කිරීම 1යි 28යි සිතන එකතු යන්නේ 27ක් එකතු වෙන්න ඕනේ. දැන් මෙහෙමයි අපි අර සාමාන්යයෙන් 36ක් තියෙනවානේ. ඔව් 36 8ක් අඩු කරාම 36න් 8ක් අඩු කරාම 28යි නේද? 28 මුත් ප්‍රීතිය අයින් කරන්න ඕනේ. ඔව් අන්න 27යි නේද? ඔව් හයි.
ඊට පස්සේ ඒකට සිත සිත එකතු කර ගන්නවා. චිත්තෝපාද කිව්වම නේ. ඒ විදිහ තමයි ගන්න වෙන්නේ. එතකොට තව පොඩි ඊළඟ පදේ තමයි කියන්න. අර දැන් අපි මේ සත්‍ය විනිබුක්ත වලට අර ඉතුරු සද්දෙන දෙවරක් ගන්න ඕනේ නැද්ද? ඒවා විනිමුක්ත නැහැ සද්දින දෙවරක් කියන ටිකත් යනවනේ අර අටට පොදු වෙනවනේ ඒ අර අනිත් එක නැහැනේ හරි හරි ඔව් ඒක අර මුල ප්‍රථම ඥානේ සිත තෝරනකොට එතන තමයි වැඩිපුරම ධර්ම තියෙන්නේ ඒ සිත අරන් තමයි අපි තෝරන්නේ එතකොට අනිත් ඒවා ඉබේම ඒක ඇතුළට යනවා ඒක අඩු ගානක් මේ තියෙන්නේ ඒ චෛත්‍ය ගාන අඩු ඒවා ඒ විදිහට අර වැඩි ගාන ඇතුළට පෙදිලා යනවානේ සිත පහමෙන් නැත්නේ නේ මේක සිත පහමෙන් නැත්නේ ඔව් හරි හඳයි එතකොට අපිට එතකොට පලසිත ටික ගන්න පලසිත සහ ඒ පලසිත වල ඊටින චෛත්‍යික ධර්ම ගත්තොත් ඒ සියල්ලම මොන සත්‍ය වෙද එන්නේ සත්‍ය විනිර්මුක්ත සත්‍ය විනිර්මුක්ත බොහොම හොඳයි හොඳයි ඊළඟට පදේ තමයි මම හිතනවා ඒක පැහැදිලි කියලා නැවතත් රෙකෝඩින් කරත් අහන්න අවශ්‍ය නම් දර් සුඛසහගතා ධම්මා සුඛසහගතා ධම්මා කියන තැනදී අපිට මෙන්න මේ නික්කේප කාණ්ඩේ අට කතා කාණ්ඩේ බලුවම අපිට තියෙනවා මේ සුඛ භූමිය කාමාවචරේ රූපාවචරේ අපරියාපන්නේ සුඛං තපෙත්වා සං සම්පේතෝ සංඥාකන්ත සංකාරකන්ත විඥානකන්ත මෙතන වේදනාව අරන් නැහැ වේදනාකන්ද නැහැ නේද මොකද සුඛං තපෙත්වා කියව ගමම වේදනාස්කන්තයේ අතහැරලා තියෙනවා සඤ්ඤාකන්ද සංඛාරකන්ද විඤ්ඤාණකන්ද ඉමේ ධම්මා සුඛ සාගත සර් යන්න සමාව ඉන්න රෙකෝඩින් එක බලන්න පුළුවන්ද සර් දාලාද තියෙන්නේ නෑ මේ වෙලාවේ නෙවෙයි පන්ති ඉවරනට පස්සේ පරණ එක පරණ එක දාලා තියෙන්නේ පරණ එක දාලා තින්නේ මේ ඔව් ඒක මං හිතන්නේ ඔබතුමීට ලබා ගන්න පුළුවන් මේ වෙන කෙනෙක් සහයෙන් ලබා ගන්න පුළුවන් ඒ කියන තැන පෙන්නන්න පුළුවන් නම් නැත්තම් අපිට සම්බන්ධ වෙලා දැනගන්න පුළුවන් මේ පාඩමින් පස්සේ හොඳයි මෙතෙන්දී කතමේ ධම්මා සුඛසහගතා කියනකොට සුඛ භූමිය කාටද කියන්න පුළුවන් මේ සුඛ භූමිය කියලා කියන්නේ මොකක්ද මේ තේරුම ඒ කියන්නේ සුඛසහගත සිත් කියන එක තමයි මේ සුඛ භූමිය කියලා කියන්නේ කොහේද කාමාවචර රූපාවචර අපරියාපන්න කියන මේ භූමි තුනේම තියෙන සුඛසහගත සිත් වල සුඛය සුඛං තපෙත්වා සුඛය හැර සුඛය තබා සං සම්පයුක්ත ඒහා සම්පයුක්ත වෙන සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ විඥානස්කන්ධේ තමයි මේ සුඛසහගතා කියලා කියන්නේ අපි දැන් මේ අට කතාව වැළුවොත් පේනවා කාමාවචර කුසලතෝ චත්තාරෝ කාමාවචර කුසල්සිත හතරක් තියෙනවා ඒව මොනවද සෝමනස්ස සාගත චිත්තුප්පාද හතරක් තමයි මේ කියන්නේ කාමාවචර සෝමනස්ස සාගත කුසල චිත්තුප්පාද හතරක් ගැන කියනවා ඊට පස්සේ අකුසලතෝ චත්තාරෝ අකුසල්සිත හතරක් ගැන කියනවා ඊට පස්සේ කාමාවචර කුසලස්ස විපාකතෝ ච කාමාවචර කුසල් කුසලයන්ගේ විපාක හයක් තියෙනවා විපාක සිත් හයක් කාමාවචර කුසලයන්ගේ විපාක හයක් ඊට පස්සේ කිරියතෝ පංච කාමාවචර ක්‍රියාසිත් පහක් තියෙනවලු රූපාවචර තික චතුක්ක ඥාන කුසලතෝච විපාකතෝච කිරියතෝච ඒ කුසල විපාක ක්‍රියා කියන තික චතුක්ක කියලා කියන්නේ එතකොට චතුක්ක ක්‍රමෙන් තුනයි පංචම ක්‍රමෙන් පළවෙනි සිත් හතර ධ්‍යාන සිත් හතර පංචක ක්‍රමෙන් කුසල විපාක ක්‍රියා ඊට පස්සේ කියනවා ලෝකෝත්තර තික චතුක්ක ඥාන ලෝකෝත්තර ගන්නකොටත් ගන්න ඕනේ ඒ ධ්‍යාන පාදක කරලා ගන්නකොට ඒ ආකාරයෙන්ම ගන්න ඕනේ කුසල තෝච විපාක තෝච මාර්ග සිත්සා පදති ඒත් එක්ක එකට ඉපදිච්ච සුඛය තබා සුඛං තපෙත්වා ඉමේ ධම්මා සුඛසාර අන්න ඉතුරු ටික ওই ටික තමයි සුඛසහගත කියලා කියන්නේ. ඇත්තටම බැලුවොත් මේ සුඛසහගත ධම්මා කියන එකේ අභිදෙයාර්ථ ටික එකම විදිහ වෙනවා අපි අර වේදනා ත්‍රික කරනකොට මතකද සුඛාය වේදනාය සම්පයුක්තා ධම්මා කියලා කොටසක් කරා. දැන් මේ බලන්න මේ අට කතාවේ
මේ දෙක කොහොමද කියලා තියෙන්නේ කියලා. මේ පළවෙනි එක තියෙන්නේ අපි දැන් කරන පීති තිකේ දෙවෙනි පදේ. සුඛ සාගතා දාමා. මේ පෙන්වන්නේ වේදනා ත්‍රිකේ සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියන එකේ අක්ෂහතා කාණ්ඩේ කියන කොටස. දැන් බලන්න මෙතන තියෙන දෙකම එකම සමානයි. මේ අපි වේදනා ත්‍රිකේ කරනකොට ගත තැන. මෙතෙන්දී අපි කිව්ව මතකද කාමාවචර කුසලස්ස විපාකතෝ ච කියලා කියන්න ඕනේ කියලා. මා ප්‍රාණ ඡායන්න ඉන්න ඕනේ කියලා කිව්වේ. දැන් මෙන්න මෙතන බලන්න කාමාවචර කුසලස්ස විපාකතෝ ච හය. මෙතන ඒ ඒ විදිහට තමයි එන්න ඕනේ මේකේ තියෙන පොඩි මුද්‍රණ දෝෂය. හරි? කීරියතෝච පංච. කීරියතෝච පංච. හරි? රූපාවත පිකිත චක්ක දාන කුසලතෝච විපාකතෝච කියන මේ විදිහටමයි යන්නේ. ලෝකුත්තර තික චතුක්ක ඥාන කුසලතෝච විපාකතෝච එත්තුප්පන්න සුඛං මෙතන කියන සුඛං තපිත්වා ඉමා ධම්මා ඉමේ ධම්මා සුඛ සහගතා මෙතන කියනවා ඒ විදිහටම කියලා එත්තුප්පන්න සුඛ සුඛං වේදනං තපිත්වා මෙතන සුඛං තපිත්වා මේ සුඛං වේදනා මේ දෙකම කියන්නේ එකමදී සුඛං කියන්නේ සුඛං වේදනං කියන්නේ දෙකම එකයි තපිත්වා ඉමේ ධම්මා මෙතන කියනවා සුඛාය වේදනාය සම්පූර්ණ ධම්මා මෙතන කියනවා ඉමේ ධම්මා සුඛ සහගතයි. එහෙමනම් අපි දැන් වේදනා ත්‍රිකේ මේ සුඛාය වේදනාය සම්පූර්ණ කොටස කරලා තියෙන නිසා ඒ අභිදෙහියාර්ථමයි නැත්නම් ඒ පද ටිකමයි මේකට ලැබෙන්නේ. ඒ සිත් සහ චෛතසික ධර්ම ටිකමයි මේකට ලැබෙන්නේ. එතකොට අපි ධ්‍යාන සිත් වලින් ගත්තොත් සුඛය ලැබෙන සිත් ගත්තොත් මෙන්න මේ ටික චතුක්ක කියලා තිබ්බා. එතකොට අපි ගන්න ඕනේ චතුක්ක ණය ක්‍රමෙන් හතරම ගන්න ඕනේ. හරි මේක විතරයි උපේක්ඛා තියෙන්නේ. මේ හැම එකේම සුඛේ තියෙනවා. හරි? ඒ විදිහට ගත්තාම රූපාවචර සිත් වෙනවා 12ක්. අරූපාවචර සිත් වෙන්නේ නැහැ සුඛ සංගතේවා. මාර්ග සිත් වෙනවා 4 ඒවා 4ක් 16ක් වෙනවා. මෙතනත් 16ක් වෙනවා. එතකොට ලෝකෝත්තර සිත් 32ක් වෙනවා. හරි? ඔය ආකාරයෙන් තමයි මේ සුඛයේ තියෙන ධ්‍යාන සිත් අපිට බෙදලා ගන්න පුළුවන්නේ මුලින් ඉඳන් අපි බෙදලා ගත්තා. හරි? අපේ අපි දැන් අර සෝමනස්ස සාගත කියන දැන මේ අපි ගත්තනේ වේදනා සිතේදී සුඛාය වේදනාය සම්පූර්ණ ධම්මා කියන එක ඒකත් එක්ක දැන් මේක සමාන නිසා අපිට දැන් කෙලින්ම ගන්න පුළුවන් මේක අභිදෙයාර්ථ තමයි මතක ඇති ඔයගලන්ට අපිට සිත් 63ක් ආවා සෝමනස්ස සහගත ධම්මා කියන්නේ නේ සුඛාය වේදනාය සම්පයුක්ත ධම්මා කියන්නේ සුඛාය වේදනාය සම්පයුක්ත ධම්මා කියන තැනදී සිත් 63ක් ආවා ඊට පස්සේ ඒක චෛතසික 46ක් ආවා ඒතර කොහොමද ඒක ආවේ සෝමනස්ස සහගත ලෝභ මූල සිත් හතර ගත්තා ඊට පස්සේ සුඛ සහගත කාය විඥානයක් ගත්තා මොකද ඒකත් සුඛ සහගතයි එතකොට සුඛ සාගත කාය විඥාන එහෙමනම් ඒකත් ගත්තා සෝමනස්ස සාගත සම්තිරණේ ගත්තා එතනත් සෝමනස්සේ තියෙන එක අනුභවන වේදෙන් ගත්තාම සුඛේමයි මේක ඒකත් ගත්තා හසිතුත්පාදිස්සිතෙන් ගත්ත සෝමනස්ස සාගත සෝමනස්ස සාගත කාම සෝබන සිත් 12ම ගත්තා කුසල විපාක ක්‍රියා කියන හතර බැගින් ඊට පස්සේ ප්‍රථම ඥාන සිත්යන් අපි ඉස්සල ස්ලයිඩ් එකේ වෙලෝ 11ක් තිබුණා ဒုတိය ඥාන 11ක් තිබුණා තတိය ඥාන 11යි චතුත්ථ ඥාන 11යි මේ 11 එනකොට මතක තියාගන්න ඕනේ රූපාවචර ලෝකෝත්තර එක තමයි රූපාවචර 3යි ලෝකෝත්තර 8යි රූපාවචර 3යි ලෝකෝත්තර 8යි ඔය ආකාරයෙන් තමයි මේ සිත් ටික ආරම්භ වෙන්නේ එතකොට මෙතෙන්දී අපිට ලැබෙන සුඛ සාගත සිත් 63ක් එතකොට චෛතසික හැටිත් ලැබෙනවා සුඛය ලැබෙන කොටත් මේ වේදනා සුඛ සහගතනේ. එහෙමනම් සුඛය කියන්නේ වේදනාව. එහෙමනම් අපිට සුඛ සහගත ධර්ම කියනකොට වේදනාව අයින් කරලා තමයි කතා කරන්නේ. අපි සුඛං තපිත්වා කියලා කියන්නේ. ඒකෝ වේදනාව කියන එක අයින් කරලා. ඒක අයින් කරන් වේදනාව අයින් කරන්න ඕනේ. දෝෂ චතුෂ්කයත් අයින් කරන්න. මොකද දෝෂයත් එක්ක මේ සුඛය ලැබෙන්නේ නැහැ නේ. ඒකින්ද දෝෂය අයින් කරන්න ඕනේ. දෝෂ ඉස්සමච්චති කුක්කුච්ච කියන හතර. ඊට පස්සේ විචිකිච්ඡාවත් අයින් කරන්න ඕනේ. මොකද විචිකිච්ඡා සිටී තියෙන්නේ උපේක්ෂාවනේ. සුඛසහගත නෙමෙයි එකත් අයින් කරන්න ඕනේ. ඒවත් අයින් කරාම 56යි මේ ටික 52කින් ඒ 6 අයින් කරාම 46ක් ලැබෙනවා. එතකොට සිත් 63යි ච
චෛතසික 46යි තමයි මේ සුඛ සහගත ධම්ම කියලා කියන්නේ. එතකොට කොහොමද මේක ස්කන්ධ කොච්චරක් තියෙනවද? ස්කන්ධ 4. ස්කන්ධ 3යි. ස්කන්ධ 3යි. 3යි. අර ඒ තමයි හරි. ස්කන්ධ 3යි. ඇයි හේතුව? වේදනාව වේදනාව ස්කන්ධය අයින් වෙනවා. රූපස්කන්ධයයි වේදනාස්කන්ධයයි දෙකම අයින් වෙනවා එතන නේද? එතකොට සංඥා සංකාර විඥාන කියන තුන තමයි එන්නේ නේ? ආයතන හැටියට ගත්තා. දෙකයි. දෙකයි. එතකොට මොනවද ආයතන දෙක? සිත් 63 කොහෙද යන්නේ? ඥානස්කන්ධය. මන ආයතන නේ? ආයතන ගන්න යන්නේ? ආයතන ගත්තොත් එහෙම සිත් 63 යනවා මන ආයතනයට නේද? එතකොට මේ චෛතසික 46 उत्तर मुखदागत काय विज्ञान मुखद काय विज्ञान धातु सत्य की सत्य की सत्य सत्य अभी बलम इतमी भावना पत्र කොහොමද අපි මේ සුඛ සාගත ධම්මා කියන තැනද කියන්නේ. එතකොට අපි කිව්ව වගේම මෙතන කියනවා ස්කන්ධ වශයෙන් 3යි ආයතන වශයෙන් 2යි ධාතු වශයෙන් 3යි. නේ? ආර්ය සත්‍ය වශයෙන් 3යි කියලා කියනවා. එතකොට අපි කිව්ව විදිහට තමයි. එතකොට අර 46ක් වෙච්ච චෛතසික අතුරින් සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධය වෙනවා නේ? අපි මොකද වේදනාව අත්‍යවශ්‍යයි කතා කරන්නේ. එතකොට ඉතිවි 45ක් වෙච්ච චෛතසික ටික යනවා සංස්කාර ස්කන්ධයට. එතකොට සිත් 63 සුඛ සාගත සිත් 63 යනවා විඥාන ස්කන්ධයට. හරි ආයතන වශයෙන් උත් අර විදිහ තමයි අපි ඒ සිත් 63 යනවා මන ආයතනයට චෛතසික 46 යනවා ධම්ම ආයතනයට. ධාතු වශයෙන් උත් අර කිව්ව ටිකමයි නේ සුඛ සාගත කාය විඥානය කාය විඥාන ධාතු වෙනවා. ඉතිරි 62ක් වෙච්ච සිත්තික මනෝ විඥාන ධාතුව වෙනවා චෛතසික 46 ධම්ම ධාතුව වෙනවා. එතකොට ආර්ය සත්‍ය වශයෙන් බැලුවම දැන් මෙතනදී අපි ධාන සිත් කීයක් ගත්තද? ධාන සිත් 4යි ගත්තේ නේ. මොකද මේ 4ක විතරයි සුඛේ තියෙන්නේ නේද? පස්වෙනි පංචම ධානයේදී තියෙන උපේක්ඛාව එකින්ද ගත්තේ නැහැ. එහෙමනම් දැන් බලන්න මෙතෙන්දි කියනවා. ආර්ය සත්‍ය වශයෙන් ගත්තාම මේ ලෞකික සුඛ සාගත සිත් 31ක් තියෙනවා එතන. ඒ ටික යනවා ලෝභ වර්ජිත චෛතසික 45 දුක්ඛ සත්‍යයට යනවා. හරි? එතකොට ලෝකෝත්තර සමාවෙන්න. ලෝභය කියන එක සමුදේ සත්‍යයට යනවා. මෙතනදී පංචමධ්‍යාන ගත්ති නැති හින්දා එතෙන්දී පංචමධ්‍යාන පාදක සෝවාන් සිත ගත්ති නැති හින්දා හතරයි හම්බෙන්නේ. අටමයේ දෙනවා ප්‍රථමධ්‍යාන පාදක වුණාම ඉතුරු තුනේ දෙන්නේ තුන් පාරයි නේ. ඒ කියන්නේ මේ සම්මා සංකප්පය යෙදෙන්නේ නැහැ ඉතුරු තුනේ නේද? එතකොට අපිට ලැබෙන්නේ සම්මා දිට්ඨිය ආදී සෝවාන් මාර්ගංගයේ අට දෙන එක්වරක් හා සත් දෙන තුන් වරක් සකදාගාමි මාර්ගයේ මේ ආකාරයෙන්ම ලැබෙනවා. අට දෙනෙක් වරයි සත් දෙන තුන් වරයි ඔය විදිහට අරහත් මාර්ග සිටිත් ඒ වගේ දෙනවා. අට දෙනෙක් වරයි සත් දෙන තුන් වරක් කියදෙනවා. ඒ මොනවද කියදෙන්නේ? මාර්ග සත්. ඒ කියදෙන මාර්ගාංගවට අපි කියනවා මාර්ග සත්‍ය කියලා. ඉතිරි මාර්ග චිත්තෝත්පාදියෝ 8 20 දෙන 28
එවැගේම ඵලචිත්තෝත්පාද 37 මෙතන ඇත්තට මේ නෑ සතිසහරි සතිසහරි මොකද එතනදිත් අපි අයින් කරනවා වේදනාව අයින් කරලා ගන්න ඒ වේදනාව අයින් කරාම එන්නේ 36යි ඒ ටික සත්‍ය විනිර්මුක්තයි කියලා පෙන්නනවා හරි ඒ විදිහට තමයි මේ ආර්ය සත්‍ය වශයෙන් තුන්වැදෑරුම් වෙන්නේ කියලා මේ ගැන කාටද ප්‍රශ්නයක් තියනවද उपेक्खा सहगता दम प्रश्न उपेक्खा सहगता दम मिथन दिखाने उपेक्खा भूमिया कामावचरे रूपावचरे अरूपावचरे अपर्यापाने उपेक्खा तपेत्वा तन्संपयुत्तो संन्यासकांदो संकरकांदो विज्ञानकांदो එතකොට මෙතනදී මේ විදිහට විස්තරයක් කරනවා කාමාවචර කුසලතෝ චත්තා හරි මෙතනදී කියන භූමි හතරමනේ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න දැන් අර කලින් සුඛසාගතා කියනකොට අපිට අරූපාවචර ආවේ නැහැ හරි නමුත් දැන් මෙතනදී කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කියන භූමි හතරම කියන උපේක්ෂා සහගත සිත්වල උපේක්ෂාව තබා एहा संप्रयुक्त संज्ञा संकार विज्ञान स्कंदमे उपेक्षा सहगता के लिया एक अट्टकथा देनवा कामावचर कुशल तो चतारो उपेक्षा सागत चित्त उत्पाद कामावचर कुशल सित्तन उपेक्षा सागत चित्तोत्पाद हाथ अकुशल तो अकुशल चित्तोत्पाद हायन उपेक्षा सागर එතකොට කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ 10 කාමාවචර කුසල් විපාක තියනවලු 10ක් අකුසල විපාක තියනවලු කාමාවචර 6ක් ක්‍රියාසිත තියනවලු 6ක් කාමාවචර රූපාවචරය ගත්තාම චතුත්තං ඥානං කුසලතෝච විපාකතෝච කිවියතෝච දැන් මෙතන අරන් තියෙන්නේ බලන්න චතුත්තං ඥානං කියලා එතකොට මේ චතුක්ක ණය ක්‍රමයෙන් තමයි මේක ආදී रूपावचर चतुर्थं ज्ञानं चतुर्थं ज्ञानं कुशलतोच विपाकतोच क्रियतो कुशल विपाक क्रिया सिद्ध इन्होंने चत्तारो आरूपा रूपी सिद्धियन कुशल विपाक क्रिया ये सिद्धलाक लोकोत्तरं लोकोत्तरं चतुर्थं ज्ञानं कुशलतोच विपाकतोच क्रिया ने कुशल विपाक मार्ग सह फल इतुपन्न उपेक्खा टपित्वा उपेक्खा वहर तीन ए धर्म टीके तमाय उपेक्खा सागता के लक्षण मेतन दी अभी बेदूते हैं मैं मैं उपेक्खा सागता की न धर्म टीका अभी मेत्र के अर्थे पीति टीके अर्थे खता कर मैं का अदुक्ख मसुकाय वेदनाय संप्रयुक्ता की अंतिका तर्न ඒ තිකමයි මෙතන කියලා තියෙන්නේ. උපේක්ඛා සහගතා කියන තිකම තමයි මේ අදුක්ඛම සුඛාය වේදනාය සම්ප්‍රයුක්තා ධම්මා කියන තැනත් අපිට සඳහන් වෙලා තියෙන්නේ. බලන්න මේ ඡේද දෙක 1403යි 1388යි ගත්තාම කිසිම වෙනසක් නැතුව එකම විදිහට සඳහන් වෙලා තියෙනවා. මෙතන තියෙන අදුක්ඛම සුඛාය වේදනාය සම්ප්‍රයුක්ත මෙතන කියන අදුක්ඛම දුක්ඛ අදුක්ඛම සුඛං වේදනං තපෙත්වා पंचमध्यान रूपावचर तुनाय අරූපාවචර 12ක් ලැබෙනවා කුසල විපාක ක්‍රියා කියලා ඊට පස්සේ මාර්ග සිත් ලැබෙනවා හතරක් පංචම ධානා පාදක සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග සිත් හතර ඒ වගේම ඊට අනුරූප වෙච්ච පද සිත් හතර ලැබෙනවා පංචම ධානා පාදක එතකොට මේ ටික තමයි ධාන සිත් වලින් අපිට ගන්න පුළුවන් කොටස එතකොට අපි සම්පූර්ණයෙන් ගත්තාම උපේක්ෂා සිත් 55ක් තියෙනවා කොහොමද එන්නේ लोभ मोह सिद्ध हतरस्ती उपेक्षा सागत
දිට්ඨිගත සංපයුක්තයි දිට්ඨිගත විප්‍රයුක්තයි අසංකාරිකයි සසංකාරිකයි හැට දෙකක් තම හතරක් තියෙනවා උපේක්ඛාසහගත මෝහමූල සිත් දෙකක් තියෙනවා මෝහමූල සිත් උද්දච්ච සිතයි විචිකිච්ඡා සිතයි ඊළඟට උපේක්ඛාසහගත අහේතුක සිත් තියෙනවා 14ක් සම්පූර්ණයෙන්ම අහේතුක සිත් කීයක් තියෙනවද 18යි 18ක් තියෙනවා මෙතන අයින් කරලා තියෙන්නේ මොන සිත් හතරද तो मनसा सागत सित सिट्टिक सित सह अहेतु का सित चल दो मनसा ने सो मनसा हासित उपादे सो मनसा शांति न सिताए ओ दुख का सागत काय विज्ञाने आए ओ तमा सुख सागत काय विज्ञाने සුඛ සාගත කාය විඥානයි. අන්න ඒ හතරෙන් කරාම අපිට සිද්ධා හතරක් ලැබෙනවා නේ. උපේක්ඛා සාගත කාම සෝබන තියනවා 12ක් නේද? අපි දන්නවානේ මහා කුසල මහා විපාක මහා ක්‍රියා කියන එකේ හතරක් සෝමනස් සාගතයි හතරක් උපේක්ඛා සාගතයි ඒකේ අර අටේ ගොඩවල් වල නේද? ඒකට එතන හතරේ වතුනක් අපිට 12 ලැබෙනවා. රූපාවචර පංචම ධානය ගත්තාම සිත් තුනක් ලැබෙනවා අපිට කුසල විපාක ක්‍රියා කියලා. අරූපාවචර ධානය ගත්තාම කුසල විපාක ක්‍රියා කියලා ඒ ධ්‍යාන සිත් හතරට 12ක් අපිට සිත් ලැබෙනවා. දැන් ලෝකෝත්තර පංචම ධ්‍යානයේ මාර්ග සිත් සහ ඵල සිත් හැටියට ගත්තාම 8ක් අපිට ලැබෙනවා. එතකොට ඔක්කොම සිත් 55ක් වෙනවා. මේ ඔක්කොම උපේක්ඛා සාගර සිත්. එතකොට එතන මොනවද අපිට ලැබෙන්නේ නැති චෛතසික ධර්ම? වේදනාව අතරින්ද වෙනවා නේ. උපේක්ඛා සාගතා කිව්වම වේදනාව අතරින්ද වෙනවා. හරි. උපේක්ඛා වේදනාව නම් ප්‍රීතිය වේදනවද නෑ නෑ එහෙනම් ප්‍රීතියත් අතරින්ද වෙනවා උපේක්ඛාව තියෙන තැන දෝෂය වේදනවද නෑ ඒත් නෑ එහෙනම් දෝෂ චතුෂ්කයම අතරින්ද අන්න ඒ හය වර්ජිනේ කරොත් එහෙම දෝෂ චතුෂ්කයයි වේදනාවයි ප්‍රීතියයි කියන දෙක වර්ජිනේ කරාම අපිට 52කින් 46යි ලැබෙන්නේ චෛතසික ධර්ම නේ එතකොට මේ සිත් 55යි චෛතසික 46යි ගත්තහම ස්කන්ධය කොච්චරද ස්කන්ධය තුනයි නේ වේදනාව වයින් වෙනවනේ ස්කන්ධ තුනයි ආයතන දෙකයි නේ දෙකයි ධාතු හතයි सप्पदेश ප්‍රදේශ ත්‍රිකය හරි හරි ආදි ලද්ද නාම ත්‍රිකයද්ද සරල ලද්ද නාම ත්‍රිකයද්ද ආදි ලද්ද ත්‍රිකය මේක පීතිනේ පටන් ගන්නෙම පීති සාගත ධම්ම නේද ආදි ලද්ද අපි බලමු ස්කන්ධය 3 දෙනයි ආයතනය දෙන්නයි ධාතු 7යි සත්‍ය 3යි අපි පොඩ්ඩක් බලමු භාවනා පත්‍ර දීලා පොඩ්ඩක් බලමු අපි දීලා බලමු භාවනා පත්‍රට මම ෂෙයා වුණේ පොඩ්ඩක් ෂෙයා වෙන්නේ නෑ මම ෂෙයා स्क्रीन में शेयरिंग नहीं शेयरिंग नहीं मना देते हैं शेयरिंग नहीं मना देते नो आप हम नहीं शेयर करो इससे ला सिट्टी का ट्वेटून नहीं नहीं मदे दंपे ना चेदे अरे चेदे पति चेदे तमायन नो उपेक्षा सागता दम्मान ओ हाँ उपेक्षा सागता दम्मा वाले दी අපිට කිව්වා මේ
අපිට ස්කන්ධ වශයෙන් තුනක් හම්බුණා ආයතන වශයෙන් දෙකක් හම්බුණා දාශ ධාතු වශයෙන් හතක් හම්බුණා ආර්ය සත්‍ය වශයෙන් තුනක් හම්බුණා හරි මේ ධාතු වශයෙන් හතක් කිව්වේ ටික විස්තර කරන්න පුළුවන්ද මොනවද මේ ධාතු වශයෙන් හතක් කිව්වේ උපේක්ෂා සාගත කොටස බලනකොට විපස්සඤ්ඤාය ඒතන පහක් වෙනවා නේද පහක් වෙනවද හතරක් වෙනවද හතරයි සර් හතරයි හතරයි කිව්වේ කාය විඥානෙ කාය විඥානෙ එන්නේ නැහැ නේද උපේක්ෂා සාගත නෙමෙයි දුක්ඛ සාගත දුක්ඛ සාගත නේද එතන හතරක් වෙනවා හරි එතකොට තව තුනක් අපිට හොයාගන්න මොනවද තියෙන්නේ මනෝ ධාතුව තියෙනවද එතන ඔව් පංචස්කන්ධවර්තන සිතේ තියෙනවනේ නේද සම්පටිච්ඡන සිදු තියෙන උපේක්ෂා සාගත නේද එහෙනම් අපිට මනෝ ධාතුව එනවා හරි දැන් පහක් ආවා ඉතුරු දෙක මොනවද පුළුවන් නේද ඉතුරු දෙක මනෝ විඥාන ධාතුව මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි හරි හොඳයි අපි වෙලොත් එහෙම එතෙන්දී අර විදිහටම ඒ චෛතසික 46න් සඤ්ඤා චෛතසිකේ සංඥාව වෙනවානේ මොකද මෙතන වේදනාව වෙන්නේ නැහැ නේ සඤ්ඤා චෛතසික සංඥා ස්කන්ධේ වෙනවා ඉතුරු 45ම චෛතසික ධර්ම සංස්කාර ස්කන්ධේ වෙනවා ඊට පස්සේ උපේක්ෂා සාගත සිත් 55 විඥාන ස්කන්ධේ වෙනවා ආයතන වශයෙන් ගත්තාම ඒ සිත් 55ම මන ආයතනේ වෙනවා ඒ චෛතසික 46 ධම්ම ආයතනේ වෙනවා ඊට පස්සේ ධාතු වශයෙන් ගත්තාම අපි කතා කරා ඒ අර ඒ ආකාරයෙන් ධාතු හතක් වෙනවා ඊට පස්සේ ආර්ය සත්‍ය වශයෙන් ගත්තාම ලෞකික සිත් ටික වෙන් කරලා ගන්න වෙනවා ලෞකික උපේක්ෂා සාගත සිත් කියනවා 47ක් විතර හරි ඒ 47 ගත්තාම ඒ 47 කියන එක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද කාටද කොහොමද මේ සිත් 47ක් වුනේ කියලා දැන් ඔක්කොම සිත් 50 ඔක්කොම සිත් 52යි පඩකින්න ඔක්කොම සිත් 50 කීයද කියවියද 5යි 55යි ඔක්කොම සිත් 55යි 55යි කියනකොට 8ක් අඩු වෙලා කියලා ලෝකෝත්තර ලෝකෝත්තර 8 අඩු වෙනවා ලෝකෝත්තර 8 අඩු නම් ඊටු සේරම ටික එතකොට ලෞකික උපේක්ෂා සාගත සිත් වෙනවා ඒ 47 එතකොට ලෞකික උපේක්ෂා සාගත සිත් ඒකේ තියෙන සම්ප්‍රයුක්ත 46 අතරෙන් ලෝභ චෛතසිකය මොකටද යන්නේ මොන සත්‍යද සමුදේ සත්‍ය සමුදේ සත්‍ය එහෙමනම් ඒ ලෝභ සත්‍ය ලෝභයේ කියන එක අයින් කරාම අපිට ලැබෙනවා චෛතසික 45 නේ ඒ 45 යන්නේ එතකොට අර මේ ලෞකික සිතුත් එක්ක සිත් 47ත් එක්ක යන්නේ මොන සත්‍යද දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යට සත්‍යයට යන්නේ කොහොම හොඳයි ඊට පස්සේ අපිට ඊළඟ සත්‍ය ලැබෙන්නේ මාර්ග සත්‍ය නේ මාර්ග සත්‍ය ලැබෙන්නේ ලෝකෝත්තර උපේක්ෂා සාගත මාර්ග සම්ප්‍රයුක්ත මාර්ග සිදුත් එක්ක සම්ප්‍රයුක්ත වෙච්ච සම්මා දිට්ඨිය ආදී සෝවාන් මාර්ගංග 7 දෙනා එකවරක් ඇයි මෙතන මේ 7 දෙන එකවරක් කියලා කියන්නේ ඇයි සාමාන්‍යයෙන් අපි හැම වෙලාවෙම ගන්නේ 8 දෙන එකවරක් 8 දෙන එකවරක් ඇයි දැන් මෙතන මේ 7 දෙන එකවරක් කියලා කියන්නේ පස්වෙනි ධ්‍යානයේදී මොකද්ද නැති මාර්ගාංගේ විතක්ක විචාර මොකද්ද නැති මාර්ගාංගේ මොකද්ද සම්මාදිට්ඨි 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 හැම එකේම කියනවා සම්මා සංකප්පේ විතර්කය කියන්නේ සම්මා සංකප්පේ ඔව් සම්මා සංකප්පේ නැතු ඉතිවියනේ එතකොට කොහොමද බලන්නේ සද්දින මාර්ගංග සද්දින එක්වරද්ද සකදාගාමි මාර්ගංග සද්දින එක්වරද්ද කියලා කියන්නේ. ඒකට අපි දැනගන්න ඕනේ හැබැයි මොකද්ද මේකේ නැති වෙන මාර්ගාංගය ඒ තමයි සම්මා සංකප්පේ. සම්මා සංකප්පේ. මොකද විතර්කේ නැති නිසා. අන්න ඒක දැනගන්න වෙනවා. එතකොට ඒ සම්මා සංකප්ප වජ්ජිත මාර්ගාංගය හද්දින එක්වරක්ද කිය තමයි අපිට ගන්න වෙන්නේ. හරි. සෝ වන් මාර්ගයේ අංගෙමුත් එහෙමයි යෙදෙන්නේ. සකදාගාමි මාර්ගංග 7 දෙනත් ඒ විදිහටම එක්වරක් යෙදෙනවා. අනාගාමි මාර්ගංගත් එක්වරක් යෙදෙනවා. අරහත් මාර්ගංගය 7 දෙන එක්වරක් යෙදෙනවා. හරි. මේ ධර්මය මාර්ග සත්‍ය වෙනවා. ඒ 7 තමයි මාර්ග සත්‍ය කියලා කිව්වේ මාර්ග සත්‍ය යෙදෙන ඒ සම්මා දිට්ඨි
සම්මා සංකප්පේ හැර ඉතිරි මාර්ගාංග 7. ඉතිරි මාර්ග චිත්තෝත්පාද 26 දෙනා, ඒ වගේම ඵල චිත්තෝත්පාද 33 දෙනා සත්‍ය විනිර්මුක්තයි කියලා කියනවා. හරි? ඵල චිත්තෝත්පාද ගන්න හරිද මෙතන? මොනවද අඩු වෙන්නේ? ඵල චිත්තෝත්පාද වලින් අඩු වෙන්නේ මොකක්ද? සාමාන්‍ය 36ක් වෙනව නේද? 37ක් වෙනවනේ ඵල චිත්තෝත්පාද සිතත් එක්ක. දැන් මෙතන කොහොමද මේ 33ක් ඇවිල්ලා තියෙන්නේ? දේශ චතුස්කේ එක නෙවෙයි දේශ චතුස්කේ පැත්තෙන් බලන්නේ නැතුව අපි බැලුවොත් එහම සෝබනේ වගේ මොනවද අඩුවේ ඇති? දැන් මේ පංචම ධානය ගැන කතා කරන්නේ නේද? එතකොට අපි දන්නවා වේදනාවයි ප්‍රීතියයි. හරි, වේදනාවයි ප්‍රීතියයි. තවමනම් විතක්ක විචාර ප්‍රීති නේද? ඒ ටික අඩු වෙලා තමයි මේ චැට් එක ගන්න හදා ගන්න ඕනේ. හොඳයි, බොහොම හොඳයි. එතකොට මේක ප්‍රීති ත්‍රිකයේ ආදිලබ්ධ නාම ත්‍රිකයක්. මොකද ප්‍රීති කියලා පටන් ගන්නත් ආදිලබ්ධ නාම ත්‍රිකයක් වෙනවා. එතකොට මේකෙන් අඩු වෙනවා කොටසක්. මෙතනට සම්බන්ධ නොවුණු කොටසක් තියෙනවද? මේ එක තැනකවත් දැන් ප්‍රීතිසහගත ධම්මා සුඛසහගත ධම්මා උපේක්ඛාසහගත කිව්ව තැනදී දෝෂ මූල සිත් ආවද? එක තැනකදීවත් දෝෂ මූල සිත් ආවද? ආවෙ නැහැ නේද? ඒ වගේම දුක්ඛසහගත කාය විඥානය කියන එක ආවෙත් නැහැ නේද? ඒ වගේම ඒකත් ඒවත් එක්ක සම්ප්‍රයුක්ත වෙච්ච චෛතසික ධර්ම ආවෙත් නෑ, අකුසල චෛතසික ධර්ම ආවෙත් නෑ නේ. ඒ වගේම සුඛසාගත කාය විඥානේ චතුත්ථ ධාන සිත්වලක් තියෙන සුඛ වේදනා ආවෙත් නෑ. සුඛ වේදනා 12ක් තියෙනවා, ඒ 12 ආවෙත් නෑ. උපේක්ඛා වේදනා 55ක් තිබ්බ ඒක ආවෙත් නෑ. අයිය අර ඒව අතහැරියනේ නේ. වේදනා කියන ටික සම්පූර්ණයෙන්ම අතහැරුණා නේද මෙතනදී? අපි ප්‍රීති කියන ටිකේ ප්‍රීති සහගත ධම්මා කියන ටිකේදී කොටසක් ආවා. නමුත් සමහර පදවල ගන්නකොට ඒ වේදනාව අතහැරුණා නේ. හරි, එතකොට මෙතෙන්දී අපි බැලුවොත් අපේ සමහර ස්ලයිඩ් එකේ තියෙන්නේ ඉඳ තියනවා. හරි, මෙන්න බලන්න. මේ ප්‍රීති ටිකේ පරමාර්ථ ධර්ම තුනක් පද තුනකින් වදාරන ත්‍රිකයක් වුණා. මේක ආදිලබ්ධ නාම වුණා. මෙන්න මේ ටික ගත්තා. දෝෂ මූල සිද්දක අයින් වුණා. එන්න. දැන් ෂෙයාර් වෙනවද? දැන් හරි නේ. හොඳයි. මෙතෙන් දිගත්තාම මේ දෝෂ මූල සිද්දක ආවෙත් නැහැ. හරි, ඒ වගේම දුක්ඛ සහගත කාය විඥානය කියන එක ආවෙත් නැහැ නේද? ඒ වගේම ඒවට සම්ප්‍රයුක්ත චෛතසික 22 ආවෙත් නැහැ. අකුසල චෛතසික තමයි මෙතනදී විශේෂයෙන් මේ දෝෂ මූල සිද්ධිකත් එක්ක යෙදෙන චෛතසික ධර්ම ටික ආවෙත් නැහැ. ඒවටම අයිති වෙනවා මේ දුක්ඛ සහගත කාය විඥානය කියන චෛතසික මොනවද තියෙන්නේ? මොන චෛතසිකද අපිට ලැබෙන්නේ දුක්ඛ සහගත කාය විඥානය? මතකද කාටද? දුක්ඛ සාගත කාය විඥානේ චෛත්‍ය කීයක් ලැබෙනවද? ඈ 7යි. මොනවද ඒ? සබ්බචිත්ත සාධාරණ චෛත්‍යක විතරයි නේද? ඒ ටිකම ලැබෙනව නේද? ඒ 7 තියනව නේද මේ දෝෂ මූල සිත්තර? ඔව්. සබ්බචිත්ත සාධාරණ කියන්නේ සම්සිතකටම සාධාරණයි නේ. එහෙමනම් අපිට දැන් මෙතෙන්දී මේ චෛත්‍යක 22 කියලා ගන්නකොට අපි දෝෂ මූල සිත්තර චෛත්‍යක තමයි මෙතන 22 කියලා ගත්තේ. ඒකටම අඩංගු වෙනවා මේකට යන චෛත්‍ය ටිකත්. හැබැයි එක සිතක යෙදෙන චෛත්‍යසික අනිත් සිතේ යෙදෙන චෛත්‍යක වලට සමාන නැති බව තේරුම් ගන්න ඕනේ. අපි මෙහෙම කතා කරාට පොදුවේ දෝෂ මූල සිතේ යෙදෙනවා නම් යම්කිසි සර්වචිත්ත සාධාරණ චෛත්‍යකයක් වෙන්න පුළුවන්. ඒක වෙනස් අර දුක්ඛ සාගත කාය විඥානයේ තියෙන චෛතසිකයට වඩා. ඒක ගන්න අරමුණ වෙනස්. අරමුණ වෙනස් වෙනකොටම ඒ චෛතසික ධර්මයක් වෙනස් වෙනවා. එකම නම තිබ්බට ඒකේ යෙදෙන සිත අනුව ඒකේ ස්වභාවය වෙනස් කියන එක පොඩ්ඩක් මතකේ තියාගන්න.
හැබැයි අපි කතා කරනකොට චෛතසික හැටියට චෛතසික නමින් කියනකොට ඒ චෛතසිකම තමයි යෙදෙන්නේ ඒ සිද්දකේ. හොඳයි. ඊළඟට සුඛ සහගත කාය විඥානයේ තියෙන සුඛ වේදනාවත් අයින් වුණා නේද? දෙක ගත්තේ නැහැ නේ මොකටවත්. නේ? ඒ වගේම මේ චතුත්ථ ධාන සිත් 11 ගත්තාම චතුත්ථ ධාන සිත් 11 මේ පංචක ණය ක්‍රමයට. පංචක ණය ක්‍රමයට ගත්තාම මේ චතුත්ථ ධාන සිත් මොකද අපි පීති සහගතා කියලා ගත්තේ මොන මොන සිත් ටිකද? පීති සහගතා ධම්මා කියනකොට ධාන සිත් වලින් මොන සිත් ටිකද ගත්තේ පීති සහගතයි කියලා? सुख वेदना හරි ඒ සිත් ටික ගත්තා. හැබැයි ඒ සුඛ වේදනාව ගත්තේ නැහැ. එතකොට මේ සුඛ සාගත කාය විඥානයේ තියෙන සුඛ වේදනාව ගත්තෙත් නැහැ. මේ චතුත්ථ ධාන සිත් 11 යි තියෙන සුඛ වේදනාව ගත්තෙත් නැහැ නේද? එහෙනම් අපි සුඛ වේදනා කීයක් අයින් කරලා තියනවද? 12ක්. 12ක් අයින් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි උපේක්ඛා දැන් ප්‍රීති සාගත ධම්මා කියන තැනදී වේදනාව ආව නමුත් ඒ මොන වේදනාවද ආ මේ ප්‍රීති සාගත කියන තැන වලදී ප්‍රීති යෙදෙන සිත්තර තිබිච්ච වේදනාව මොකද්ද? සෝමනස්ස වේදනාව. හැබැයි ඒ හැම ප්‍රීතිය තියෙන ප්‍රීතිසකෝ ප්‍රීතිය තියෙන සිත්තර තිබිච්ච සුඛ වේදනාව තිබුණේ නේ. එතකොට උපේක්ඛා වේදනාව කියන එක ගත්තද ප්‍රීති සාගතා කියනකොට? නෑ. එතකොට සුඛ සාගතා කියනකොට ගත්තද උපේක්ඛා වේදනාව? නෑ. නෑ. උපේක්ඛා සාගතා ධම්මා කියන තැනදී උපේක්ඛා වේදනාව ගත්තද? නෑ. නෑ. ඒක තබා තපෙත්තානේ උපේක්ඛන් තපෙත්තා කියලානේ ගත්තේ. එතකොට ඒ අවසාන පදේ උපේක්ඛා සාගතා ධම්මා කියන එකේ තිබිච්ච උපේක්ඛා වේදනා 55ත් අපි සිත් 55ක් ආවනේ. ඒ සිත් 55ේ තියෙන මේ වේදනා 55ත් අපිට ගත්තේ නැහැ අපි අතෑරියා නේ. ඒ වගේම නිර්වාණ සමාය රූප 28 නෑ එකකටවත් ආවේ නැහැ නේ. කිසිම පදයකට අපි දී අතෑරීට රූප ආවේ නැහැ. ඒ වගේම නිර්වාණය ආවෙත් නැහැ නේද? එහෙමනම් මෙන්න මේ ධර්ම නිසා මේ ධර්ම මේ ත්‍රිකයෙන් අයින් වෙච්ච නිසා ත්‍රිකේ මොකද වෙන්නේ? සප්තදේශෝ සප්ප්‍රදේශ නැත්නම් සප්ප්‍රදේශයෙන් සප්ප්‍රදේශ වෙනවා නේ. හොඳයි ඊළඟට මම අහන ප්‍රශ්නය වේදනා ත්‍රිකය හා ප්‍රීති ත්‍රිකය අතර ඇති වෙනස්කම් මොකක්ද? කාටද කියන්න පුළුවන්? වේදනා දුක්ක යවන්නේ වේදනාවට දුක්ක ඔව් දුක්ඛාය වේදනාය සම්පූර්ණ ධම්මා කියලා කොටසකුත් ආව නේද? හොඳයි එතකොට අපිට මෙන්න මේ විදිහට අපි බලමු මොනවද කියලා. මෙන්න මේ අභිධම්ම භාවනා පොතේ 83 වෙනි පිටුවේ පද විවරණය ගත්තොත් මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. වේදනා ත්‍රිකයට වඩා ප්‍රීති ත්‍රිකයේ වෙනස කිම? එතකොට මෙතෙන්දි කියනවා ප්‍රීති ත්‍රිකයේ ප්‍රථම පදය පමණක් වේදනා ත්‍රිකයට අසමාන වේ. දැන් ප්‍රීති ත්‍රිකයේ පළවෙනි පදේ මොකක්ද? ප්‍රීති සහගත ධම්මා. හරි? දෙවෙනි එක සුඛ සහගත ධම්මා, තුන්වෙනි එක උපේක්ඛා සහගත ධම්මා. එතකොට වේදනා ත්‍රිකයේ පද තුන මොනවද කාට හරි කියන්න පුළුවන්ද? වේදනා ත්‍රිකයේ පද තුන සුඛය වේදනාය සම්පයුක්ත ධම්මා, දුක්ඛය වේදනාය සම්පයුක්ත ධම්මා, අදුක්ඛම සුඛය වේදනාය සම්පයුක්ත ධම්මා. අන්න හරි. එතකොට ඒ ත්‍රික දෙකේ පද දෙකක් එකිනෙකට සමානයි නේ. එක පදේ පළවෙනි පදේ තමයි අසමාන වෙන්නේ. දැන් ප්‍රීති ත්‍රිකේ ගත්තම් ප්‍රීති සාගත ධම්මා කියන එකේ ඒක අදාළ වෙන්නේ නැහැ වේදනා ත්‍රිකේට. ඒක ඒකට වේදනා ත්‍රිකේට පරිබාහිර වෙච්ච දෙයක්. නමුත් අපි සුඛය සුඛ සාගත ධම්මා, උපේක්ඛා සාගත ධම්මා කියන මේ පද දෙක කෙලින්ම වේදනා ත්‍රිකේට ඇතුළත් නේද? අපි කිව්වේ අපි දෙය අර්ථ වශයෙන් සමානයි කියලා.
එතකොට මෙන්න මෙතන කියන මේ ප්‍රීති සිකේ ප්‍රථම පදයේ පමණක් වේදනා සිකේට අසමානයි. එහි දෙවැනි තෙවැනි පද දෙක වනාහි වේදනා සිකේ පළමු වේ නිසා තුන්වැනි පද කියන ඒ දෙපදයට සම්පූර්ණයෙන් සමාන වේ. ඊළඟට දැන් මෙතනදි කියලා කියනවා තව ඇයි මේ මේ දෙක වෙන වෙනම අරන් පෙන්වුවේ කියලා. ඇයි මේ ප්‍රීති සිකේ වේදනා සිකේ කිව්වට පස්සේ මේ ප්‍රීති සිකේ පෙන්වුවේ ඇයි කියලා කියන අහනවා. දැන් මෙතනදි කියනවා නිෂ්ප්‍රීතික සුඛ වේදනා දොරසෙහි සප්‍රීතික සුඛ වේදනා 51හි වෙනස දැක්වීම පිණිස මේ ප්‍රීති සිකේ වදාරා ඇත කියලා කියනවා. දැන් නිෂ්ප්‍රීතික කියලා කියන්නේ ප්‍රීතිය නැතුවනේ. දැන් ප්‍රීති සහගත ධම්මා කියනකොට ආපු අභිදෙයාර්ථ වලට වඩා වෙනස් සුඛ සහගත ධම්මා කියන අභිදෙයාර්ථ නේ. ප්‍රීති තිකේ ගත්තාම ප්‍රීති ප්‍රීති සහගත ධම්මා කියන එකේ අභිදෙයාර්ථ වලට වඩා වෙනස් සුඛ සහගත ධම්මා කියන එක. දැන් නමුත් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ප්‍රීතියයි සුඛයයි කියන දෙක බොහොම ළඟින් යන දෙයක්. නමුත් දැන් මේකෙදි පැහැදිලිවම අපිට පෙන්වලා දෙනවා වෙනස. ප්‍රීතිසහගත ධම්මා කියන්නේ මොකද්ද? සුඛසහගත ධම්මා කියනකොට අන්න ඒ දෙකේ වෙනස පැහැදිලිවම මෙතන දක්වලා තියෙනවා. ඒ බව මේ අත්සාලිනී අටුවාවේ සඳහන් වෙනවා කියලා මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තව දුරටත් කිව්වොත් එහෙම නිෂ්ප්‍රීතික සුඛ වේදනා කියනවා 12. ඒ කියන්නේ සුඛ වේදනාව තියෙනවා ප්‍රීතියෙන් තොරව. ප්‍රීතියෙන් තොරව සුඛ වේදනාව තියෙනවා 12. හරි? එක තැනක් තමයි මේ සුඛසහගත කාය විඥානය. සුඛසහගත කාය විඥානය ගත්තාම අපි දන්නවා ප්‍රකීර්ණක චෛත්‍යක යෙදෙන්නේ නැහැ. එතන සබ්බචිත්ත සාධාරණ චෛත්‍යක 7 විතරයි යෙදෙන්නේ. නේද? එතකොට මෙතනදී මේ සුඛසහගත කාය විඥානය ගත්තාම මේ ප්‍රීතිය යෙදෙන්නේ නැති සුඛ වේදනාව යෙදෙන තැන. ඒක නිෂ්ප්‍රීතික සුඛ වේදනාව යෙදෙන තැන තමයි මේ සුඛසහගත කාය විඥානය. ඒ වගේම චතුත්ථඥාන සිත් 11 ගත්තොත් එතනදි ප්‍රීතිය නැහනේ. දැන් තුන්වෙනි ධ්‍යාන පංචක නායකමෙන් තුන්වෙනි ධ්‍යානයේ වෙනකම් විතරයි ප්‍රීතිය එන්නේ. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යානෙ, ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යානෙ. එහෙම ගත්තාම මෙන්න මේ චතුත්ථ ධ්‍යාන සිත් 11 තියෙන සුඛ වේදනාව ගත්තොත් එතන ප්‍රීතිය නැහැ. එතකොට අන්න ඒක තමයි මේ නිෂ්ප්‍රීතික සුඛ වේදනා 12 කියලා පෙන්නලා තියෙන්නේ. එතකොට සප්ප්‍රීතික සුඛ වේදනා 51ක් වෙන්නවා. දැන් බලන්න සුඛාය වේදනාය සම්පයුක්ත ධම්මා කිව්ව තැනදී අපිට ආව සිත් 63ක් නේ. ඒ 63න් 12ක් නිෂ්ප්‍රීතික සුඛය. නේ? එතකොට සප්ප්‍රීතික සුඛය 63න් මේ 12 අඩු කරාම අපිට සිත් 51ක් ලැබෙනවා. එතකොට අන්නේ සප්ප්‍රීතික සුඛ වේදනාව කියන සිත් තියෙනවා 51ක්, නිෂ්ප්‍රීතික සුඛ වේදනාව තියෙනවා සිත් තියෙනවා 12ක්. එතකොට ප්‍රීතිසහගත සිත් 51ේ තිබිච්ච සුඛ වේදනාව සප්ප්‍රීතික සුඛ වේදනාව කියලා කියනවා. හරි? එතකොට මීටත් අමතරව මේ මූල ටීකාවේ කියනවා ප්‍රීති සුඛ දෙක දෙකේ සමාන අසමාන බව තේරුම් ගැනීමට අපහසු වන බැවින් වෙනස දැක්වීමට ප්‍රීති සිකේ වදාරා ඇත කියලා. ඒකත් අපිට බොහොම අර්ථයක් ගෙන දෙන දෙයක්. එතන මේ මූල ටීකාවේ කියලා තියෙනවා. දැන් මෙතනදී හොඳටම පේනවා ප්‍රීතියයි සුඛයයි කියන දෙක අතර වෙනස හොඳට පැහැදිලි කරලා තියෙනවා. එතකොට සිත් 12ක් තියෙනවා ප්‍රීතිය නැතුව සුඛේ පවතිනවා. ඒ වගේම ප්‍රීතියත් එක්ක සුඛේ පවතින සිත් 52ක් තියෙනවා. ඉතින් මේ ධර්ම මේ විදිහට තේරුම් ගන්න එක මම හිතනවා අපිට හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මේ ත්‍රිකේ ඉගෙන ගන්නවා කියනකොට අපි මේ ධර්ම වෙන වෙනම බෙදලා පෙන්වන්න හැකියාවක් ලබා ගන්න. මේ පිළිබඳව මොනවා හරි ප්‍රශ්න තියෙනවද කාටවත්? මේකේ සුඛ වචනේට අපි සෝමනස්සයි කියලා හිතුවත් වැරදි නේද? මෙහෙමයි අපි ඔව් මෙහෙම දෙයක් තියෙනවා. අපි වේදනාව කියන එක දෙවිදියකින් බලනවානේ. එකක් තමයි අපි කියනවා අනුභවන ලක්ෂණ වලින් බලනවා කියලා. අනිත් එක කියනවා අපි අනිත් එකට මොකක්ද කියන්නේ?
මොන බේදයෙන් බලනවද කියන්නේ? ඈ? ඉන්ද්‍රිය බේදේ. අන්න හරි. එතකොට අනුභවන බේදයෙන් අපි ගත්තොත් වේදනාව බෙදන්නේ කොටස් තුනකට. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛමසුඛ වේදනාව. නේ? ඉන්ද්‍රිය බේදයෙන් බෙදනකොට සුඛ වේදනාව කියන එකම අපි බෙදනවා කොටස් දෙකකට නේ? ඒ මොනවද? සෝමනස්ස දුක්ඛස්ස. නෑ. සුඛ සෝමනස්ස. නේ? සුඛේන්ද්‍රිය සෝමනස්ස ඉන්ද්‍රිය කියලා වෙනවා. දුක්ඛ වේදනාව? දුක්ඛ දෝමනස්ස. අන්න හරි. දුක්ඛේන්ද්‍රිය දෝමනස්ස ඉන්ද්‍රිය. හරි? අපි අර අදුක්ඛමසුඛ කිව්ව වේදනාව කොයි විදිහට දක්වන්නේ? උපේක්ඛේන්ද්‍රිය හැටියට දක්වනවා. ඉතින් ඒක තමයි වෙනස. එතකොට අපි අර මුලින් අනුභවන ભેදයෙන් කිව්වා මෙතන කායික මානසික කියන ભેදය නැහැ. නමුත් අපි ආවොත් එහෙම ඉන්ද්‍රිය ભેදයට එතනදී පැහැදිලිවම අර කායික මානසික කියන බෙදීම තියෙනවා. ඉතින් අපිට ඒ ගන්න අවස්ථාව අනුව අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහටයි ඉදෙන්නේ කියලා. දැන් බලන්න දැන් මෙතන කෙලින්ම කියන මේ නිෂ්ක්‍රීතික සුඛ වේදනාව ගත්ත ගමන් මෙතන සුඛසහගත කාය විඥානය ආවනේ. අන්න ඒ වගේ බෙදීම් වලදී බොහොම වටිනවා අර ඉන්ද්‍රිය ભેදයෙන් බෙදලා ගන්න. නැත්තම් අපි සාමාන්‍යයෙන් ගන්නකොට සුඛාය වේදනාවේ සම්ප්‍රයුක්ත ධම්මා කියනකොට සිත් 63 එනකොට කලින්ම මේ ගන්නවා අපි හිතුව දැන් සෝමනස්ස කියලා ගත්තොත් මේක අහුවෙන්නේ නැහැ. මේ කාය විඥාන සුඛසහගත කාය විඥානයේ කියන එක එන්නේ නැහැ. සෝමනස්ස සහගත සිත් මොනවද කියලා අහුවොත් මේක ගන්න බෑ. මේ සෝමනස්සේ නෙවෙයි. මේක සුඛේ. කායික සුඛේ. ඒකෙන් මේක අතෑරෙනවා. අන්න ඒ විදිහට අපිට ප්‍රයෝජනවත් වෙනවා මේ බෙදීම. එක පැහැදිලිද? එතකොට මෙතන ගන්න මේ ඉන්ද්‍රිය ભેදෙන් නෙමෙයි නේද ඒකද? හරිද? ඔව් මෙතන ගන්න ඉන්ද්‍රිය ભેදෙන් නෙමෙයි සුඛ සහගත කියලා ගන්නකොටම ගන්න මේ අනුභවන ભેදෙන්. අනුභවන. දැන් කියන්න බලන්න මම අහන ප්‍රශ්නයක්. මේකට උත්තර දෙන්න. දැන් ධ්‍යානය ගත්තම අපි ගත්තොත් එහෙම ප්‍රථම ධ්‍යානයේ ගමුකෝ. එතන කියනවානේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සිත කියලා. එතන සුඛ කියන්නේ මොකද්ද? මොන බේදෙන් දරන්නේ? අනුභව. කසෝමනස් දෙකම. හොඳට කල්පනා කරලා බලන්න. එතෙන්දී ඉන්ද්‍රිය ભેදයෙන් ගත්ත මම මේ ප්‍රශ්නය අහන්න පොඩ්ඩ වෙනස් කරලා ඉන්ද්‍රිය ભેදයෙන් ගත්තොත් එතන සුඛ කියලා කියන්නේ මොකක්ද? ප්‍රථම ධානයේ කියනවනේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය කියලා. සුඛ සෝමනස්. කායි සුඛ. මේ ભેදයෙන් ගත්තොත් සුඛින්ද? තව උත්තර තියෙනවා? සුඛ කියලා තියෙන හින්දා එතන. ඉන්ද්‍රියයෙන් සුඛ. හොඳයි. සුඛ ධානසිතක අරමුණ මොකක්ද? නිවන්. චිත්ත ඒකාගතා. නෑ අපි මෙහෙම බලමු අපි දැන් රූපාවචර ධානයක. රූපාවචර ප්‍රථම ධානයේ අරමුණු වෙන්නේ මොනවද සාමාන්‍ය? අපි කියනවා නේද ධානසිත. ආ? කසින. කසින වගේ ප්‍රඥප්ති අරමුණක් තමයි අරමුණු කරන්නේ නේද? අරමුණු කරනකොට එතන යෙදෙන කියන්නක බලන්න මට කියන්න බලන්න එතන යෙදෙන ධාතු මොනවද කියලා ධානසිත ප්‍රථම ධානසිත ධාතු වලට බෙදුවොත් ප්‍රථම ධානසිත සහ චෛත්‍යික ධර්ම ධාතු වලට බෙදුවොත් මොන ධාතුද අපිට හම්බෙන්නේ? මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු. එච්චරයි නේ? එච්චරයි. මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු හම්බෙයි. දැන් කායික සුඛය හම්බෙන්නේ මොන සිතටද? ඔව් එතකොට ඒක හම්බ වෙන්නේ මේ කාය විඤ්ඤාණය. ඔව් එතකොට කායික සුඛය හම්බෙන ධාතුව මොකද්ද? කාය විඤ්ඤාණ ධාතු. එහෙමනම් දැන් මට උත්තරේ දෙන්න. ප්‍රථම ධාන සිත ඇති වෙනකොට එතන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය කියනකොට එතන සුඛ කියන්නේ මොන ඉන්ද්‍රියද? සෝමනස්ස ඉන්ද්‍රිය. සෝමනස්ස. ඉන්ද්‍රිය මොකද්ද? සෝමනස්ස ඉන්ද්‍රිය.
එතකොට ওই ධ්‍යාන සිත්තල සුඛ කියලා කියනකොටම ඒක අනුභවන වේදෙන් තමයි දක්වලා තියෙන්නේ සුඛ කියලා. නමුත් ඉන්ද්‍රිය වේදෙන් ගත්තාම සෝමනස් ඉන්ද්‍රිය. හරි නේද? පැහැදිලිද ඒක? සේකයි ආයිත් කියන්නේ අන්තිමට කිව්ව මොකක්ද? මෙහෙමයි ධ්‍යාන සිත්තල අපි රූපාවචර ධ්‍යාන සිත්තල අපි ගන්නකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන තැනදී ඒ සුඛ කියලා කියලා තියෙන්නේ ඉන්ද්‍රිය වේදී. ඉන්ද්‍රිය වේදෙන් ආපුවාම එතකොට මෙහෙමයි ඉන්ද්‍රිය වේදෙන් කියන්නේ මෙහෙමයි සමාවෙන්න ඒක හරියට තේරුම් ගමු. එතන සුඛ කියලා සමාවෙන්න එතන සුඛ කියලා කියන්නේ අනුභවන වේදේ. ඉන්ද්‍රිය වේදෙන් නෙවෙයි සුඛ කියලා තියෙන්නේ අනුභවන වේදේ. හැබැයි එතන ඇත්තම තියෙන ඉන්ද්‍රිය මොකද්ද? සුඛ. සෝමනස් ඉන්ද්‍රිය. සෝමනස් ඉන්ද්‍රිය. සුඛ ඉන්ද්‍රිය නෙවෙයි. සෝමනස් ඉන්ද්‍රිය තමයි එතන තියෙන්නේ. හරි. ඒක පැහැදිලිද දැන්? පැහැදිලි. ඔව්. ඒකයි ඔක්කොම මොකද්ද? මෙතන මේ ධානයේට සෝමනස්ස කියලා දාලා නැත්තේ. ආ දැන් මේක මේක බෙදපු විදිහනේ. මේක ඒ මේක අනුභවන වේදයෙන් තමයි බෙදලා තියෙන්නේ. ඒකයි එහෙම දාලා නැහැ. ඉතින් අපි ඒක හිතා ගන්න ඕනේ මේ මේ සුඛ කිව්වහම ඒකයි විශේෂයෙන්ම බලන්න ඕනේ. සුඛ කියලා ගන්න තැන මෙතන කියලා තියෙන්නේ ඉන්ද්‍රිය වේදයෙන්ද අනුභවන වේදයෙන්ද කියලා. දැන් එතකොට ධාන සිත්වල අනිවාර්යයෙන්ම අනුභවන වේදයෙන් තමයි සුඛ කියලා කියලා තියෙන්නේ. ඉන්ද්‍රිය වේදයෙන් අපිට ගත වේදනාව කියලා ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන් මේක වේදනාව තමයි. ඒ වේදනාවමනේ අපි බෙදන්නේ ඔය අනුභවන ભેදයෙන් තුනකටයි ඉන්ද්‍රිය ભેදයෙන් පහකටයි බෙදන්නේ. මේ වේදනාවම තමයි. දැන් අපි උදාහරණයකට ස්කන්ධ වලට දානකොට එතන සුඛ කියන එක දාන්න ඕනේ වේදනා ස්කන්ධේ. එතන සුඛයේ දැන් කාය විඥානයේ තියෙන සුඛය කියන්නේ කායික සුඛයනේ. එතන සුඛී ඉන්ද්‍රියනේ. ඒක දාන්න ඕනේ වේදනා ස්කන්ධේ. අතන ධානසිතේ සුඛය කියන කොට එතන ඉන්නේ සෝමනස් ඉන්ද්‍රියනේ. ඒකත් වේදනා ස්කන්ධේම කොටසක්. ඔව් කියන්න සමර්කෝන්. ඔව් කියන්න. ප්‍රීතිය කියන එකද? ඔව් ප්‍රීතිය කියන කොට මොන ස්කන්ධයටද ප්‍රීතිය වැටෙන්නේ? ඔබතුමියම කියන්නේ? වේදනස්ක. මේ 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 ත්‍රිකේ මූලිකම තේරුම තමයි ප්‍රීතියයි වේදනාවයි වෙන් කරලා පෙන්නන්නේ. අපි කිව්වා නේද අර සිතේ පිනායාම කියලා මේ ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට ප්‍රීතියයි වේදනාවයි කියන්නේ චෛතසික දෙක නේද? අපි ප්‍රකීර්ණක චෛතසික හය කියන්න බලන්න. විතක්ක විචාර ප්‍රීති විතක්ක විචාර අදිමොක්ක විරිය ප්‍රීති ඡන්ද විරිය ප්‍රීති ඡන්ද නේ. එතකොට ප්‍රීතිය මොකේද තියෙන්නේ? මොන මොන ගොඩේද තියෙන්නේ චෛතසික ගොඩක් ගත්තාම මොන ගොඩේද තියෙන්නේ ප්‍රීතිය? ප්‍රකීර්ණ ගොඩේ. වේදනාව තියෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් තමයි වේදනාව. එතකොට බලන්න වේදනාව කියන්නේ එක චෛතසිකයක්. ප්‍රීතිය කියන්නේ තව චෛතසිකයක්. එතකොට වේදනාව යන්නේ මොන ස්කන්ධයටද? වේදනා ස්කන්ධයට. ප්‍රීතිය යන්නේ මොන ස්කන්ධයටද? සංස්කාර ස්කන්ධයට. හරියටම හරි. දැන් තේරුණාද ප්‍රීතියයි වේදනාවයි කියන දෙකක්? ඒ වගේම දැන් මේ ත්‍රිකේ ගත්තත් ප්‍රීතියත් එක්ක යෙදෙන ධර්මතාව වෙනස්. ඉතුරු වේදනාව උපන්නේ කියන ධර්මතාව වෙනස්. ඒකයි ඒකත් මෙතනදී පැහැදිලිව අපිට මතු කරලා පෙන්නලා තියෙනවා. මේ ත්‍රිස අර ප්‍රීතිය බෙදනවා නේද? නිර්ආමීස ප්‍රීතිය, සාමීස ප්‍රීතිය එහෙම. ඔව්. එහෙම බෙදනවානේ. ඔව් එහෙම බෙදනවා. ඒක මෙහෙමයි නිර්ආමීස කියලා කියන්නේ මේ සාමීස සාමිස නිර්ආමිස කියන එක අපි කතා කරන්නේ මේකේ. මම හිතන්නේ මුලටම ගියාම අපිට තියෙනවා මේ සාමිස ප්‍රීති නිර්ආමිස ප්‍රීති කියන කොටස් එක ගැන අපි කතා කරලා අපි බලමු. කතා කරා මොකද්ද මේ අන්න. මෙතින් මෙතෙන්දී අපි කතා කරේ ප්‍රීති කියන එක ප්‍රකීර්ණක චෛතසිකයක් කියලා අපි දැන් කතා කරා.
ඒක අරමුණේ ප්‍රීතිය ලක්ෂණේ බලන්න අරමුණේ පිනා යන ස්වභාවය තමයි මේ ප්‍රීතිය කියලා කියන්නේ. හරි? එතකොට චිත්ත චෛතසිකයන් විත පැතිරි ඕන් තෘප්තිමත් වීම තමයි ප්‍රීතිය පැවැත්ම කියලා කියන්නේ. එතකොට ප්‍රීතිය වැටෙන්නේ උද වැඩුණු සත්‍යයක් කියලා කියන්නේ. අර පිනා යන සත් පිනා යනවා කියන්නේ මේ උද වැඩුණු කියන එකනේ. අර බොහොම අර ප්‍රීතිය. හරි? ඊළඟට මෙතන කියනවා මේ සාමිස ප්‍රීතිය, නිර්ාමිස ප්‍රීතිය කියලා ප්‍රීතිය කොටස් දෙකකට බෙදනවා නේ. එතකොට මෙතනදී කිව්ව දෙයක් තමයි ලෝභ මූල සිත් සතරෙහි ලෝභ මූල ජවන් ප්‍රීතියේ වෙන්නේ ඇති ප්‍රීතියක් නේ. සෝමනස් ජවන් චිත්ත ප්‍රීති ජවන් ප්‍රීතියේ සෝමනස් සම්පීර්ණ සිතේ ප්‍රීතිය සාමිස ප්‍රීතියයි කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ ලෝපයෙන් අපි අරමුණක් ගන්නකොට ඒ කියන්නේ ජවන් සිත් පහළ වෙනකොට ඒ ජවන් සිත් වල තියෙනවා ප්‍රීතිය. හරි ලෝභ මූල සිත් හතරේ ගත්තාම මේ සිත් හතර කියලා ගන්න මේ සෝමනස්ස සාගත සිත් හතර ගන්න. හරි? එතකොට ඒ සිත් හතරේ ප්‍රීතිය යෙදෙනවා. ඒ වගේම ඒ සිත් නිසි අගත යෙදෙනව නේද සෝමනස්ස සම්තිර්ණ කියලා තදාලම්පති නෑ තදාලම්පන සිත් නෙමෙයි අපි ගත්තොත් ලෝභ සිතින් ගන්නකොට සම්තිර්ණය දෙනවා නේද මේ සම්පටිච්ච සම්තිර්ණ කියලා හිතුවා සම්තිර්ණ සිත සම්තිර්ණ කෘත්‍ය කරමින් පාල වෙනවානේ චේතුත් නේද ඒ වගේ යෙදෙන ප්‍රීතිය සාමිසයි කියලා ගන්නවා ඒ කියන්නේ මේ ලෝභයත් එක්කනේ සත්‍යෙන් අකුසල අකුසල් සිත් 12 ප්‍රීතිය කොහෙද යෙදෙන්නේ මොන සිත්වලද යෙදෙන්නේ ලෝභ සහගත මොන සිත්වලද වේදනාම සෝමනස්ස සහගතවල ඔව් උපේක්ෂා සහගතවල ඊදෙන්නේ නැහැ නේ ප්‍රීතිය එතකොට සෝමනස්ස සහගත ලෝභ මූල සිත් හතරේ ප්‍රීතිය ඊදෙනවා හරි ඒ ඊදෙනකොට ඒ ලෝභ සිත් හතරේ ඒ ජවන් වීතියේ තියෙනවානේ සෝමනස්ස සම්පීර්ණ සිත් පහළ වෙනවානේ අන්න ඒ වගේ පහළ වෙන ප්‍රීතියත් මෙතනදී කියනවා මේ සාමිසයි. හරි මොකද ඒවා අර කාම අරමුණු ලෝභසිතින් ගන්නකොට ඇතිවෙච්ච ප්‍රීතියක් මෙතන තියෙන්නේ. එතකොට ඒක නිසා ඒක සාමිස ප්‍රීතියක්. හරි? එතකොට මේ නිර්ාමිස ප්‍රීතිය කියලා කියන්නේ සෝබන සිත්වල යම්කිසි අවස්ථාවක ප්‍රීතිය දෙනවා. දැන් උදාහරණයක් ඇරෙයිද? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත හෝ ඥාන විප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික අවස්ථාවේදී ප්‍රීතිය ඇතිවන්නේ සිත්වල ඒ සිත් ගත්තාම එතන තියෙන නිර්ාමිස ප්‍රීතිය. දැන් අපි හිතමු දැන් බුද්ධ රූපයක් දැක්කයි කියලා. බුද්ධ රූපයක් දැකලා අපි ශ්‍රද්ධාවක් ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙලා බොහොම සතුටක් සොම්නසක් ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඒ ඇතිවන ප්‍රීතිය යෙදුනි සෝබන සිතක එතන තියෙන්නේ ප්‍රීතිය නිරාමස. නිරාමස. එතකොට සෝබන සිත් ඕනෙක් කියදෙනවා නම් ප්‍රීතියක් අපිට ගන්නවා. කාමාවචර සිත්තරත් කියදෙනවා ප්‍රීතිය, රූපාවචර සිත්තරත් කියදෙනවා, ලෝකෝත්තර සිත්තරත් කියදෙනවා. අරූපාවචර සිත්තර ඉදෙන්නේ නැහැ. මොකද ඒක උපේක්ඛා සාගතින් ඉඳලා සිත්තේ. හරි? අන්න ඒ සිත්තර ඉදෙන අවස්ථාවේදී මේ ප්‍රීතිය නිරාමසයි. ඒ ප්‍රීති ඒ විදිහට යෙදෙන ප්‍රීතිය තමයි මේ පස් ආකාරයකින් මේ කනිකා ප්‍රීති, ඔක්කාන්තිකා ප්‍රීති, උද්වේගා ප්‍රීති, ඉස්සලම් කුද්දකා නේ, කුද්දකා ප්‍රීති, කනිකා ප්‍රීති, ඔක්කාන්තිකා ප්‍රීති, උද්වේගා ප්‍රීති, පරණා ප්‍රීති කියලා මේ පස් ආකාරයකට බෙදලා දක්වලා තියෙනවා. මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. මෙතන සාමිස ප්‍රීතිය කොටස් ඇතිනේ මේක දාලා නැතුණා. සාමිස ප්‍රීතිය මොනවාද කොටස් කොයි විදිහටද ඇති කියලා මම හිතේ. එහෙම තියෙනවද? නැත්තම් ඒක දාලා නැතුව. ඔව් මෙහෙමයි. කෙලෙස් සහිත වගේ තියෙන අදහසක්. ඔව් මෙහෙමයි. මේ මේ ප්‍රීතිය කියන එක මංගල මාත්‍යත් උදව්වක් කරන්න මට හිතෙන හැටියට මේ ওই ප්‍රීති කොටස් ටික දෙපැත්තම යෙදෙනවා කියන වගේ හැඟීමක් තියෙනවා. ඔබතුමාට පුළුවන් උදව්වක් කරන්න. ඔව් දැන් අපි කිව්වොත් අපි හිතමුකෝ අපිට ප්‍රීතිය ඇති වෙන බොහෝ තැන් තියෙනවා. එහිදී
ඉතින් අපි හිතමුකෝ දැන් භාවනාවක් කරගෙන අපි එක්ස්ට්‍රීම් එන්ඩ්ස් වලින් අරගමුකෝ භාවනාවක් කරගෙන යනකොට ඒ තුල අපිට ඇති වෙන ලොකු ප්‍රීතියක් එතකොට ඒක පැහැදිලිවම කුමක් නිසා ඇති වූ ප්‍රීතියක්ද අපි නිවන ඉලක්ක කරගෙන කරන්නා වූ කිසියම් ක්‍රියාවක් අරමුණු කරගෙන ඇති වෙන වෙලාවකදී ඒක නිර්ාමිස වෙනවා ඕක හොඳට තේරුම් ගන්නට පුළුවන් ওই ප්‍රීතිය අයින් කරලා ඔතෙන් දුක කියලා දාගන්නකෝ සුඛ දුක කියන එක දාගන්නකෝ දැන් කොහොමද නිර්ාමිස සුඛයක් ඇති වෙන්නේ කොහොමද සාමිස සුඛයක් ඇති වෙන්නේ කොහොමද සාමිස සුඛය කියන එක අපිට විඳින වෙලාවකදී ඇති වෙනවා ලෝභ සාගත සිතකදී අපිට උදාහරණයක් දක්වන්න පුළුවන් නිරාමිස ප්‍රීතිය හෝ නිරාමිස දුක අපිට ඇති වෙන එක අපිට පෙන්වන්නට පුළුවන් අපි භාවනාවක් කරගන්න වාඩි වෙලා ඉන්නකොට අපිට භාවනාව කරගෙන යන අතරේ දනිස්කක් කුම එනවා එතකොට ඒක දුකක් හැබැයි කුමක් කරගෙන යද්දිද අපිට ඒ දුක ආවේ ඒක අපිට ආවා නිවන අරමුණු කරගෙන අපි යම් කිසි දෙයක් වඩනකොට උත්සාහ කරන වෙලාවකදී කුසලයක් වඩන්න උත්සාහ කරන වෙලාවකදී එතකොට ඒ දුක අපි විඳින්නේ ඇයි අර කියනා වූ කුසල චේතනාව මත ඉස්සරහට යාමේදී. එතකොට ඒක සාමිස නෙමෙයි. ඒක නිර්ාමිසයි. අන්න ඒ විදිහට ඒක ගලපලා තේරුම් ගන්න උත්සාහ ගන්න. ඒ වගේ මම දැක්ක මේ සමරකෝන් මහත්මයා ඉන්නවා බොහෝ වේලාවක් ඉඳලා ප්‍රශ්නයක් අහන්න ඉදිරිපත් කරන්න පුළුවන්. සමරකෝන් මහත්මයා ඔබගේ මයික් එක අන්මියුට් කරගෙන ඔබට ප්‍රශ්න අහන්නට පුළුවන්. දැන් ඇහෙනවද? ඔව් ඇහෙනවා කියන්න. උපේකා සාගත ධම්මයේ මාර්ග පිටපත් විෂයයක් මේ ආවේ මම අඩුවෙටි තුන මොකද්ද? ප්‍රශ්නේ පැහැදිලි මදි ඔබතුමාගේ මයික් එක අතෝ පොඩ්ඩක් අහන්න. උපේක්ෂා සහගත කියනකොට අපි ගත්තේ මොන ධ්‍යානය අරගෙනද ගත්තේ එතන? පංචම ධ්‍යානය නේද? පංචම ධ්‍යානයට යනකොට අපි සාමාන්‍යයෙන් ගන්නවනේ 36ක් කියලා ගන්නව නේද මේ චෛත්‍යක ධර්ම ඵල මාර්ගසිත්තර ඵලසිත්වල ගන්නකොට අපි ගන්නවා චෛත්‍යක 36ක් කියලා නේ එතකොට අපිට ඔතන මොනවද අඩුවෙන චෛත්‍යක දැන් අපි ගත්තොත් එතන උපේක්ඛා සහගතා ධම්මා කියනකොට උපේක්ඛාව කියන වේදනාව මුලින්ම අයින් කරන්න ඕනේ ඔන්න එතකොට එකක් අයින් වුණා ඊට පස්සේ තව මොනවාද අයින් වෙන්නේ පංචම ධානයත් එක්ක අයින් වෙන සෝබන චෛතසික මොනවද? ප්‍රීති අයින් වෙන. ප්‍රීති අයින් වෙන. බොහොම හොඳයි. විතප්පිත. නමන. විතප්පිත. තව මොනවාද අයින් වෙන්නේ ප්‍රීතිය අපිට අයින් වුණා වේදනාව අයින් වුණා නේ. ප්‍රීතිය අයින් වුණා. තව මොනවාද අයින් වෙන්නේ? අපමඤ්ඤා දෙකත් අයින් කරලා නේ එතකොට හරි අපිට වේදනාව ලැබෙන්නේ නැහැ මොකද මේක උපේක්ඛා සහගතින්ද උපේක්ඛා සහගත ධම්ම කියන තු උපේක්ඛාවත් එක්ක ඉන්න අනිත් ධර්මෙින්ද ඔන්න වේදනාව අයින් කරනවා ඊට පස්සේ උපේක්ඛා තියෙන තැනක ප්‍රීතිය නැතිවෙන්න ප්‍රීතියත් අයින් කරනවා ඒ වගේම පංචම ධානයේ වෙනකොට අඩු වෙන ධර්ම තමයි විතක්කේ අඩු වෙනවා ඒ වගේම ਵਿਚාරේ අඩු වෙනවා නේද ඒ හතර එතකොට ඒ හතරක් අඩු වෙනවා එතකොට අපිට ලැබෙන්නේ කොච්චරද සිත එකතු කරන්න ඕන එකට නේද? හොඳයි ඒ විදිහට හදලා බලන්න. මට හරියට ඒක පැහැදිලි මදි මේ මයික් එකකින් එන්නේ මේ හඳ එන්නේ හරියට. ඒ විදිහට හදලා බලන්න. ඒ අඩුවිනේව බලන්න මොනවද අඩු වෙන්නේ කියලා වේදනාව අඩු වෙනවා.
ප්‍රීති අඩු වෙනවා විතක්ක ਵਿਚාර ප්‍රීති කියන ඒ ටිකත් අඩු වෙනවා නේද වේදනාව විතක්ක ਵਿਚාර ප්‍රීති කියන ටිකත් අඩු වෙනවා නේ තව මොකක් හරි අඩු වෙනවද තව මොනවද අඩු වෙන්නේ අනිත් උත්තර දෙන්න බලන්න ජයන්ත මහත්තයා ඒ සිතේ උපේක්ෂා සහගත පංච ධානික ලෝකෝත්තර සිත්තල තියෙන චෛතසික 33යි එතකොට වේදනාවත් අඩු වෙනවා එතකොට 32යි ඒකෙන් 7ක් අඩු වෙනවා මේ ධානම් මේ මාර්ගංග එතකොට 25යි 25ට සිත එකතු වුනහම 26යි නහ සයිස් එකනේ අහන්නේ මේ ඒ කිව්වේ මේ 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 ඔව් චි ඔබතුමී කිව්වේ චිත්තෝපාද හැටියට චිත්තෝපාද ටික ඔව් අපි චෛතසික ටික විතරක් කියන්නකෝ ඔව් චෛතසික ටික විතරක් කියනවා නම් එතන චෛතසික 33යි තියෙන්නේ ඒ කියන්නේ අප්‍රමාණ්‍ය විරති විතක්ක විචාර නෑ විරති තියෙනවා විතක්ක විචාර ප්‍රීති නෑ අප්‍රමාණ්‍ය නෑ ඔව් එතකොට චෛතසික නැත්තේ අපි සාමාන්‍ය 36න් ගමුකෝ 36 සාමාන්‍ය 36යි කියලා කියන්නේ අපි නේද අපමඤ්ඤා දෙක නැතුව අපමඤ්ඤා දෙක නැතුව 36යි එතකොට 36න් අඩු වෙනවා වේදනාව මුලින්ම අඩු වෙනවා හරි උපේක්ඛාසගතා කියනකොට වේදනාව අඩු වෙනවා ඊට පස්සේ විතක්ක විචාර ප්‍රීති කියන තුනත් අඩු වෙනවා නේ හතරක් එතකොට හතරක් අඩු වෙනවා 32යි එතකොට 32 නෑ ඔකේ දෙකයි ඊට පස්සේ අප්‍රමාණ්‍ය විතක්ක විචාර ප්‍රීති ඒ තුන එතකොට පහයි පහයි අඩු වෙන්නේ 30 අඩු කළා නේ 36 වෙනි අප්‍රමාණ්‍ය අඩු වෙලා 36ක් කියන්නේ. ඔව්. විතක්ක විචාර ප්‍රීති වේදනා 2යි 4ක් අඩු වෙනවා. නේද? එතකොට 32. ඒ වේදනාව අඩු කරන්නේ අපි මේ මේ ත්‍රිකේර නිසානේ නැත්නම් වේදනාව අඩු වෙන්නේ නැහැ නේ. ඔව් නෑ මේ ත්‍රිකේර තමයි මම හිතන්නේ. ඔව් ඔව්. සාමාන්‍යයෙන් 33යි. සාමාන්‍යයෙන් 33යි. මෙතන වේදනාව කියන්නේ 32යි. 32යි. මේ දැන් තමයි තව චූටි දෙයක් කියනද අර ඉස්සෙල්ලා හපු ප්‍රශ්නේ අර මේ 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 ප්‍රීතිය ගැන කියනකොට මේ ස්වාමීන් වහන්සේගේ පොතේ 82 පිටුවේ තියෙනවා මේ අර ප්‍රීති ගැන කියලා කුද්ධිකා ප්‍රීති ඒවා කියලා ඊළඟට කියනවා බැලුමකට සුළඟ පිරුණාසේ සකල ශරීරයේ අතරක් නොහැර පැතිරෙනුවේ පරණා ප්‍රීතියයි මේ පස්වනක් ප්‍රීතිය වැඩෙන විට කාය චිත්ත පස්සද්ධිය පහළ වේ පස්සද්ධිය වැඩිීමේදී කායික චෛතසික සුඛය හටගනි. නිරාමිෂ සුඛය වැඩිීමේදී ෂණික සමාධියත් උපචාර සමාධියත් අර්පණා සමාධියත් වැඩිති කියලා. ඔව් හරි හරි. ඒක ඒකත් ඇත්තටම අපේ මේ ස්ලයිඩ් එකේ තිබුණා. අපි පොඩ්ඩක් බලමු මෙතන. ඔව් ඒක අපි කතා කරා එක අවස්ථාවක. ඒ ටික අපි ප්‍රීති කියන තැන නේද ප්‍රීති කියන තැනදී එහෙමයි පද විවරණයක් ඇත්තෙ අන්න මේ ටික ඔව් හරි ඔව් මෙන්න මෙතන අපි ගත්තේ මේ සයිට් මේ ෂෙයා වෙනවද වෙනවා ෂෙයා නේද ෂෙයා වෙනවා එතෙන්ට ආවේ නැහැ තාම प्रीति वेट काय चित्त पस्सद्धि पहलवे पस्सद्धि वेडीवेदी कायिक चैतसिक सुखे हटगनी ओ श्यावेन्नी नै महत्तया श्यावेन्नी नै नेद इन मा स्टॉप करला पाव गन्ना इन दन पेना दन पेना दन पेना ने මේකෙදි කියනවා මේ මේ පස්වන ප්‍රීතිය වැඩෙන විට කාය චිත්ත පස්සද්ධිය පහළ වේ පස්සද්ධිය වැඩි වීමේදී කායික චෛත්‍යක සුඛේ හටගනි අර පස්සද්ධි කාය සුඛං වේදීති කියලා කියනවා නේද ඊට පස්සේ සුඛිනෝ චිත්තං සමාධියේ ඒ සුඛේ වඩනකොට සමාධිය ඇති වෙනවා මොනවාද ෂණික සමාධි උපචාර සමාධි අර්පණා සමාධි කියන
සංගයන් වැඩෙනවා කියලා මෙතන පැහැදිලි කරලා තියෙනවා. ඔබට මේ මතු කරේ එක නේද? හොඳයි. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? මම හිතන්නේ දැන් නම් වෙලාවත් කිට්ටුවේගෙන එනවා අවසන් කරන්න. තව කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. එහෙමනම් අපි අද දවසේ එක ප්‍රශ්නයක් අහන්න. සර් මේ දැන් ක්‍රිකට් තියෙනව නේද? ඒක පිළිවෙලකට ක්‍රිකවල නම් ඒක කොහෙන්ද ඒ පිළිවෙල එන්නේ? ඒක බුදුචානන් වහන්සේගේ දේශනාවෙන්ම තමයි අපිට කියන්න වෙන්නේ. ඒක තව මොකට සම්බන්ධයක් නැහැ නේද? එහෙමද සර්? මර මතක නැහැ. වෙනම සම්බන්ධයක් මම දන්න තරමින් නැහැ. මංගල මහත්මයා දන්නවා නම් කියන්න. අපි ධම්ම සංගණි දේශනාවේදී මුලින්ම මාතිකා වශයෙන් තමයි දැන් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට දේශනා කරේ මාතෘකා හැටියට. ඒ මාතෘකා ටික තමයි ওই ධම්ම සංගණි ප්‍රකරණේ මුලින්ම පෙන්වලා තියෙන්නේ. දුක මාතිකා දැන් තික මාතිකා තමයි මුලින් දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ දුක මාතිකා මාතෘකා වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරපු ධර්මය සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක විස්තර වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා ඊට පස්සේ. අන්න ඒ විදිහ තමයි මේක එන්නේ කියලායි මගේ දැනුම තියෙන්නේ. ඒ ආකාරයෙන්ම තමයි මේ තික දුක මාතිකා හම්බ වෙලා තියෙන්නේ. ඒකට අදහසක් තියෙනවද මංගල මහත්මිය? විශේෂ අදහසක් නැහැ. ඒ විදිහට තමයි යන්නේ. ඔඩියන්ස් එකේ මොනවා හරි වෙනත් මත තියෙනවද? ඒ කියන අදහස් හෝ වෙන තැනකින් අහපු ධර්ම කරුණු තියෙනවද? මේ ඒවා මේ පොතේම පැහැදිලි කරලා තියෙනවා නේද තැනින් තැන? මේ ඇයි මේක මෙතෙන්ට ගත්තේ කියලා මේ පොතේම තියෙනවා කියවුවාම. දැන් වේදන ඇයි මේ කුසල ත්‍රිකයට පස්සේ වේදනා ත්‍රිකය ගත්තේ ඇයි කියලාත් ඒක සඳහන් කරලා තියෙනවා පොතේ. ඉලකනවා. ඉතින් වරින් වර තැනින් තැන සඳහන් කරලා තියෙනවා. ඇයි මේක මෙතෙන්ට ගත්තේ කියලා. මෙහෙමයි එක මං හිතන්නේ ඒක සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ වගේ සඳහන් කරලා තියෙනවා. මං හිතන්නේ ඒක අට කතා වලින්මුත් ඒ විදිහේ සාක්ෂි දෙනවා ඇති. කොහොම නමුත් අපිට ලැබිච්ච ත්‍රික ටික අපි ඒ ආකාරයෙන් ගලපලා තේරුම් ගන්න ගැතියක් වගේ තමයි තියෙන්නේ. කොහොම නමුත් දේශනා කරපු පිළිවෙල තමයි අර විදිහට පිළිවෙලකට දේශනා කරලා තියෙන්නේ. සමහර ඒවා ඇත්තටම එකිනෙකට සම්බන්ධ ඒවා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තාම දැන් දස්සන ත්‍රිකයයි දස්සන හේතු ත්‍රිකයයි කියනකොට ඒ දෙක එකටම යන්නේ. දස්සන ත්‍රිකය ඉගෙන ගත්තට පස්සේ තමයි දස්සන හේතු ත්‍රිකය ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දැන් ආරම්මන ත්‍රික ගත්තාම දැන් අපි ගත්තොත් අජ්ජත් ධර්ම ත්‍රිකය ගත්තට පස්සේ අජ්ජත් ත්‍රිකය ඉගෙන ගත්තට පස්සේ තමයි අජ්ජත් ආරම්මන ත්‍රිකය ඉගෙන ගන්න පුළුවන්. ඒකේ කවලං කරලා ඉගෙන ගන්න බෑ. එකට එකක් සම්බන්ධයි කියලා. එහෙම අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අපි පොත්පතේ තියෙන විදිහට දැනට හිතේ දරාගමු කියලා යෝජනා කරනවා. හොඳයි. එහෙමනම් අද දවසට අපි සාකච්ඡාව නිමා කරමු. ඉතින් අපි හැමෝටම කෘතවේදී පුණ්‍යානුමෝදනා කරනවා. මේ අපිට මේ වගේ ධර්ම මණ්ඩපයක් සකස් කරලා දීපු මේ පဋාණ ධර්ම සභාවේ ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලයටත් ඒ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම අපිට නොයෙක් අයුරින් ධර්මයේ ඉගැන්වූ ගුරුවරියන්ටත් ඒ වගේම සියලු කල්යාණ මිත්‍රයන්ටත් අපි කෘතවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපි දෙවියන්ටත් පුඤ්ඤානුමෝදනා කරලා වැඩසටහන නිමා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු සංසදා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු
इदं मे पुण्यकम्मं आसवक्खया वहं होतु सब दुखा पमुच्चतु साधु 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 हदाई अब दिनात्म तिरुवन सरणाई उत्तर සර් මේ 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 පොතේ භාවනා පොතේ 33 වෙනි පිටුවේ අංක 14 තියෙනවා මේ කුසල ත්‍රිකයට අනුව වේදනා ත්‍රිකයේ වදාර ඇත්තේ මන්ද කියලා පිළිතුර එතන දාලා තියෙනවා ඒක කියව ගන්න පුළුවන් හරි හරි හොඳයි නයි තිරුවන් සරණයි